මේ පින්වතුන්ට පැහැදිලි කරන්නම් අද ලස්සන සූත්‍රයක්. අපි පින්වතුනි හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මේ හැම මොහොතකම ඒ ධර්මයේ තුල උලුප්පලා දොන්න සත්‍ය කාරණාව මොකද්ද කියන එක තේරුම් ගන්න හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ. ඒක මම අර කිව්වේ අපේ ඉලක්කෙ තිබිය යුත්තේ සත්‍ය අවබෝධ කරනවා කියන එක වෙන දෙයක් නෙමෙයි. සත්‍ය අවබෝධ කරනවා කියන ඉලක්කෙ තියෙන කෙනාට සත්‍යම හම්බෙනවා. මේ පින්වතුන්ට මම අද මූලිකව දේශනාවක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. උදේ එකත් සම්බන්ධ කරගනිමින් අපට මේ ධර්මය තේරුම් ගන්න අවශ්‍ය වෙන විදිහට මේ දේශනාවේ නම තමයි තයෝ ධම්ම සූත්‍රය. මේකේ නම තයෝ ධම්ම සූත්‍රය. කාරණා තුන ගානේ දේශනා කරපු දේශනාව. මහණෙනි මේ ලෝකේ කාරණා තුනක් ප්‍රකට වෙන්නේ නැතිනම් කාරණා තුනක් ඉක්මතු වෙන්නේ නැතිනම් බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වීම අවශ්‍ය නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක්වත් මේ ලෝකේ අවශ්‍ය නැහැ. කාරණා තුනක් මේ ලෝකේ ප්‍රකට නැතිනම් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම අවශ්‍යත් නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් මේ ලෝකේ අවශ්‍යත් නැහැ. කතමේ තයෝ මොකද්ද ඒ තුන? ජාතිච ජරාච මරණංච. එහෙනම් ඉපදීම ජරාව ලෙඩවීම සවයසිතියාම ඊළඟට මරණය මෙන්න මේ තුන ලෝකේ ප්‍රකට නැතිනම් බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නැහැ. එහෙනම් බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය නොවන කාලයක් තියෙවිද ලෝකෙට? ඈ නෑනේ. අයි මේ කාරණා තුන ප්‍රකට නොවන කාලයක් තියෙනවද? සසර යන තාක්කල් සසර ගමන් කරනවා කියලා කියන්නේ මේ තුනත් එක්කනේ තියෙන්නේ. එහෙනම් මේ කරුණු තුන ලෝකේ ප්‍රකටයි කියන්නේ බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙනවා. මේ කාරණා තුන ලෝකේ ප්‍රකටයි කියන්නේ බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය, බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මීය අවශ්‍යතාවය තියෙනවා. මොන කාරණා තුනද? ජාතිය, ජරාවත්, මරණයත්. ඇයි ඒක නිසා අවශ්‍යතාවය තියෙන්නේ? දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඕනේ. මම උදේ කිව්වනේ. ඇයි මේ නිසා බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය තියෙන්නේ? අන්න අපේ ප්‍රශ්නයක් නේද? අපට අරමුදයක්. අපි ජාතිය, ජරාව, මරණය අපි කරා යනකොට අපට ඒක අසහනියක්. ඒ අසහනය නිසා ඒකට උත්තරයක් දෙන්න කෙනෙක් අවශ්‍යයි නේ. දැන් බලන්න වෛද්‍යවරු දිවි වෙනවා, එක එකයි දිවි වෙනවා, එක එක රෝග එනකොට. දැන් සමහර රෝගට බෙහෙතක් හම්බෙන්නේ රෝගෙට යාවට පස්සේනේ. අන්න බෙහෙතක් හොයනවා. අන්න ඒ වගේ අපට ජාති ජරා මරණ කියන එක ලෝකේ ප්‍රශ්නේ එනකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් අවශ්‍ය වෙනවා. එතකොට නම් ඒ උත්තරේ කියලා දෙන ධර්මයේ අවස්ථාවේ තියෙනවා. එහෙනම් මේ ලෝකේ බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය, බුදු කෙනෙකුගේ ධර්මයේ අවශ්‍යතාවය තියෙනවා. ජාතියක්, ජරාවක්, මරණයක් ලෝකේ අචිතාංකයි. දැන් තම තමන් එක්ක බලන්න. තම තමන්ගේ ලෝකෙත් එක්ක තම තමන්ගේ ලෝකෙට මේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද? තියෙනව නේද? ජාතිය, ජරාව, මරණය කියන ප්‍රශ්නේ තමන්ගේ තියෙනවා. තමන්ගේ ලෝකෙ තියෙනවා. එහෙනම් තමන්ගේ ලෝකෙට බුදු කෙනෙකුගේ ධර්මයක් අවශ්‍ය වෙනවද නැද්ද? අවශ්‍ය වෙනවා. අන්නේ අවශ්‍යතාවයට එහෙනම් බුදු සරජාරණ වහන්සේගේ ධර්මයේ කරා යන්න වෙනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. අන්න එතකොට තථාගතයන් වහන්සේගේ ධර්මයේ ලෝකේ බබලන්නේ ඉක්මතු වෙන්නේ. ඇයි මේ ලෝකේ කාටවත් ඔකට උත්තර නැහැ? ඒ ප්‍රශ්නෙට මේ ලෝක කාටවත් උත්තර නැහැ. ඉතින් ඔකට උත්තර දෙන්න පුළුවන් කෙනා ගේ ධර්මය එතකොට බැබලෙනවද නැද්ද? බැබලෙනවා. අයි ලෝකේ ඔක්කොරම ප්‍රශ්නේ ඔබනේ. එහෙනම් ওই ප්‍රශ්නේ තියෙන අය ඉන්න තාක්කල් ඒ ප්‍රශ්නේ උත්තර දෙන කෙනා බබලනවද ලෝකේ නැද්ද? එයා ඉක්මතුනවද නැද්ද? ඒ ධර්මය ප්‍රකටනවද නැද්ද? ප්‍රකට වෙනවා. ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මේ ප්‍රශ්න තුන ලෝකේ තියෙනකොට ඒකට උත්තරයක් හොයන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්නේ. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට ආවහම ධර්මයේ තුලට එනවා කියලා කියන්නේ දැන් හොයනවා. මොකද්ද හොයන්නේ? මේ තුන ප්‍රහාණය කරන්න ඕනේ. ජාතිය, ජරාව, මරණය අයින් කරන ගන්න ඕනේ. අන්න දැන් හොයනවා. දැන් ධර්මයේ හොයනවා කියන එක
වෙන කෙනෙක් ළඟට කියලා නේද සමාතුලින් හොයන්නේ. ඉගෙනගත්ත දේ එක දැන් ඔන්න සමාතුලින් හොයන ධර්මයේ. සමාතුල ඇති වෙන ධර්මයේ තමයි බුදුරණවහන්සේ උනුප්පපු දෙය. වෙන අමුතු දෙයක් නෙමෙයි, වෙන අමුතු ආගමක් නෙමෙයි. දැන් අපි අද ගොඩක් අර වෙන අමුතු ආගමක් හිතේනේ ධර්මයේ වෙන්නේ. අමුතු දෙයක් නෙමෙයි මේක. සමාගෙන හොයන්නේ. සමාගෙන හොයපු දෙය කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒක නිසා මේක බුදුරණවහන්සේ ධර්මයක් වෙන්නේ. තේරුණාද? නැතු අමුතු දෙයක් නෙමෙයි හේවි. අමුතු දෙයක් කිව්වේ නෑ බුදුරණවහන්සේ. තමන්ගෙන හේව්වා. අපිට තමන්ගෙන හොයාගන්න කිව්වා. අපිට තමන්ගෙන හොයාගන්න කිව්වේ බුදුරණවහන්සේනේ. ඒ නිසා මේ ධර්මයට අපි විස්තර කරනවා බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා. ඔන්න දැන් තමන් තුළ හොයනවා මොකද්ද? තමන්ගේ ලෝකයේ තියෙන ජරාව, ජාතිය, මරණය නිදහස් වෙන්න ඕනේ. දැන් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ හොයනවා ධර්මයේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කාරණා තුනක් ප්‍රහාණය කරන්න නැතුවනම් ජාති ජරා මරණ නම් ප්‍රහාණය කරන්න බෑ. එහෙනම් ජාති ජරා මරණ ප්‍රහාණය කරන්න කලින් කාරණා තුනක් ප්‍රහාණය කරන්න ඕනේ. ඒ තමයි රාග දේශ මෝහ ප්‍රහාණය කරන්න නැතුව ජාති ජරා මරණ ප්‍රහාණය කරන්න බෑ. දැන් ඔන්න අපට එනම් ප්‍රශ්නේ තියෙනවා මොකද්ද? ඉස්තරලාම ජාති ජරා මරණ ප්‍රහාණය කළ යුතුයි. දැන් ජාති ජරා මරණ ප්‍රහාණය කරගන්න නම් එහෙනම් දැන් අපි ඔන්න හොයන්න ඕනේ ඒක ඇති වෙන්න හේතුව. ඒ හේතුවයි දැන් ප්‍රහාණය කරන්න තියෙන්නේ. එහෙනම් මොන කාරණා තුන ප්‍රහාණය කරන්න ඕනද එහෙනම්? රාගයයි, ද්වේෂයයි, මෝහයයි ප්‍රහාණය කරන තාක්කල් පින්වතුනි ජාති ජරා මරණ මේ අපට ලැබෙන දුක නම් ප්‍රහාණය වෙන්නේ අපි මොන දේ කරත්. රාග දේශ මොහ තුනම ප්‍රහාණය වෙන්න ඕනේ. රාග දේශ මොහ කියන කාරණා දැන් මම අර උදේ කිව්ව දිනි ගන්නවා කියලා අපේ ජීවිතේ දිනි 11කින් ඇහින් රූපයක් දකින්නකොට මොකද වෙන්නේ? ප්‍රිය රූපේට රාගය, අප්‍රිය රූපේට දේශය, අනිත් වෙලාවේ මොහය. අපේ ජීවිතේ ඇහින් රූප දකින්නකොට ওই අවස්ථා තුන නේද තියෙන්නේ? කනට ශබ්දයක් ඇහෙනකොට හොඳ දේනකොට රාගය, නරක දේනකොට අනිත් වෙලාවේ මෝහය. ඔය අවස්ථා තුන නේද කනේ ශබ්දයක් ඇහෙනකොට තියෙන්නේ. නාසයේ රාග ග්‍රහණය කරනකොට හොඳ දේට රාගය, නරක දේට ද්වේෂය, අනිත් අවස්ථාවේ මෝහය. හැබැයි රාග දේශයේදී මෝහය තියෙනවා. නමුත් ප්‍රකට රාග දේශයේ දිවට රසයක් ලැබෙනකොට හොඳ රසයට රාගය, නරකයට ද්වේෂය, අනිත් වෙලාවේ මෝහය. කයර පහසේ හොඳ එකට රාගය, නරකයකට දේශය, අනිත් වෙලාවේ මෝහය. මනසට ආරමුණේ පොන්දේකට රාගය, නරකයකට දේශය, අනිත් වෙලාවේ මෝහය. එතකොට පින්වතුනි එහෙනම් ජීවිතය කියන්නේ ඔය තුනත් එක්ක නේද ඉන්නේ? රාග දේශ නැති වුණත් මෝහය නම් තියෙනවා අනිවාර්යෙන්ම. එතකොට එහෙනම් අපිට ජාති ජරා මරණ දුරු කරන්න නම් මේ තුන දුරු කළ යුතුයි නේද? අන්න එහෙනම් මේ තුන දුරු කරන්න හොයන්න ඕනේ. රාගයයි, දේශයයි, මෝහයයි. මහණෙනි රාග දේශ මොහ දුරු කරන්නත් බෑ කර්ම තුනක් ප්‍රහාණය කරන්න නැතුව. දැන් ඔන්න එහෙනම් අපට දැන් ප්‍රශ්නය ආවා ජාති ජරා මරණ. දැන් ඔන්න ඒකට උත්තරේ හොයාගෙන යනකොට ඔන්න ප්‍රශ්න ආයකක් ආවා මේක දුරු කරන්න රාග දේශ මොහ දුරු කරන්න ඕනේ. හැබැයි රාග දේශ මොහන් නිකන් දුරු කරන්න බෑ. දැන් ඒක දුරු කරන්නේ කොහොමද කියලා හොයනවා. ඔන්න එතකොට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා රාග දේශ මොහ දුරු කරන්න රාග දේශ මොහ ප්‍රහාණය කරන්න බෑ කියන කුමක් ප්‍රහාණය නොකළද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය කරන්න නැතුව. එහෙනම් දැන් අපිට රාග දේශ මොහනේ ප්‍රශ්නේ දැන් ඊළඟට අහු වෙන්නේ. එහෙනම් ඒ ප්‍රශ්නේ දුරු කරගන්න කලින් අපි වෙනම් තව දෙයක් දුරු කරගන්න වෙනවා. ඒක දුරු කරගන්න නැතුව අපට රාග දේශ මොහ දුරු කරන්න බෑ. ඒ මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය. මේ තුන මේ පින්වතුන් තේරෙනවද? සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද? විචිකිච්ඡාව කියන්නේ මොකද්ද? සීලබ්බත පරාමාසය කියන්නේ මොකද්ද කියලා තේරෙනවද? සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි අපචර තියෙන හැඟීමක් මම කියලා දෙයක් ඇති බව. දැන් මම හෙට දේශනාවේදී මේ සම්බන්ධයෙන් කාරණු ටික අත්‍යව විස්තර වශයෙන් පැහැදිලි කරන්නම්. අපට පින්වතුනි ඇහෙන් රූපයක් දකිනකොට අපට ප්‍රකට වෙන කාරණා පහක් තියෙනවා. මෙන්න මේ පහ තමයි බුදුරණවහන්සේ පිළිසිඳ හොයන්න කියන්නේ. ඒ පහට කියනවා මොකද්ද? පංච උපාදානස්කන්ධය.
කනට සබ්දයක් ඇහෙනකොට අපට ප්‍රකට වෙන අපට අහුවෙන ලෝකය කියලා විවහරන කාරණා පහක් තියෙනවා. ඒකට කියනවා පංච උපාදානස්කන්ධය. නාසයට ආග්‍රහණය කරනකොට, දිව රස ලැබෙනකොට, කයට පහස ලැබෙනකොට, මනසට අරමු වෙනකොට තියෙනවා අපට ප්‍රකට අපි ලෝකය කියලා කතා කරන්න හේතු වෙන අපට ගෝචර වෙන කාරණා පහ. මෙන්න මේ පහ ගැන තමයි බුදුරජාණන් දැන් හොයන්න කියන්නේ. මෙන්න මේක කාරණා පහ හරියට තේරුම් නොගැනීම නිසා තමයි මේ රාග දේශ මොහ එක සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රවැත්මක් තියෙන්නේ. අහිං රූපයක් දකින්නවා කියලා කියනකොට පින්වතුනි මෙන්න මේ කාරණා පහ තියෙන්නේ. රූපයක් ප්‍රකට වෙනවා. වින්දනයක් වේදනාවක් ප්‍රකට වෙනවා. සංඥාවක් හඳුනා ගැනීමක් ප්‍රකට වෙනවා. චේතනාවක් සංස්කාරයක් ප්‍රකට වෙනවා. විඥානය දැන ගැනීමක් ප්‍රකට වෙනවා. මෙන්න මේ පහට කියනවා පංච පාදානස්කන්ධේ ඇහිං රූපයක් දැක්කා කියන්නේ ඔය පහක් ඉපදීම. ඔය පහක් ඇතිවීමට කියනවා රූපයක් දැක්කා කියලා කියන්නේ ඔය පහට. අපි නමුත් දකින් අපට ඔක අහුවෙන්නේ නැහැ. ඔය පහ ඇති වෙන බව නොදකපු නිසා අපි ගන්නවා ඔය පහට මම කියලා. මම තමයි හඳුනාගත්තේ. මට තමයි රූපෙ පේරුණේ. මට තමයි මේ වේදනාව දැනුනේ. මට තමයි දැනගැනීම ඇති වුනේ. මම තමයි චේතනා පහල කරන්නේ කියලා අපට ඇති වෙනවා මම කියන කාරණාව. අර ඇහෙන් රූපෙ දකිනකොට මම අර කි විඥානීය යමුණ ඇතිනම් රූපෙ පේන්නේ නැහැනේ අපට. නමුත් පේරුණට පස්සේ අපි හිතනවා මම බැලුවේ කියලා. නමුත් මේ හේතු දිහා තමයි පේරුණේ. නමුත් අපි හිතනවානේ මම බැලුවේ කියලා. මම දැක්කේ කියලා. මට ඇහුනේ කියලා. නමුත් උනේ අර හේතු නිසා ඒ හේතු එකතු වෙච්ච නිසා ඇසුනේ. හේතු එකතු වෙච්ච නිසායි පේනුනේ. මම උදාහරණයක් කියන්නම්. බුදුරණාහි දේශනායම් තියෙන උදාහරණයක්. ඔන්න රජ කෙනෙකුට අහන්න හම්බ වෙනවා වීණා හඬක්. වීණාවක හඬක්. රජතුමා සේවකයන්ට කියනවා මට අර හඬ අරන් ඉන්න කියලා. දැන් රජතුමාගේ බහාට අවනත වෙලා මේ සේවකයනවා හඬ අරගෙන ඉන්නේ. මොකද කරන්නේ? වීණාවකුයි දණ්ඩකුයි අරගෙන ඇවිදලා රජතුමාට කියනවා ස්වාමීනි මෙන්න මේකින් වාදනය කරලා දාම හඬ හඬ ගන්න. නෑ නෑ මට ඕයපා. මට ඕනේ හඬ. මට ඕයෙ මට හඬ ඕනේ. ස්වාමීනි හඬ කියන්නේ එහෙම දෙයක් නෙමෙයි මේ. මේ වීණාව වාදනය කරද්දී හඬ ගන්න දෙයක්. නෑ නෑ මට ඕයිපා. මට හඬයි ඕනේ ඇත්තේ. දැන් හඬ කියන්නේ මොකද්ද එතකොට? ස්ථිර දෙයක්ද? ස්ථිර නැතියි. හේතු නිසායි තියෙන්නේ. හඬට බහුවත්වයක් ස්ථිරත්වයක් නැහැ. හේතු නිසා හඬ තියෙන්නේ. නමුත් ඒක නොදකින නිසා හිතනවා හඬ කියන්නේ ස්ථිර දෙයක් කියලා, ඇති දෙයක් කියලා, නිත්‍ය දෙයක් කියලා. අන්‍යයා දැක්කොත් වාදනය කිරීමෙන් හටගන්න දෙයක් කියලා හඬට කලකිරෙන්නේ නැද්ද? කලකිරෙනවා. හේතුරත් කලකිරෙනවා. තව උදාහරණයක් කියන්න. නමුත් අපි හිතන්නේ හඬ වීණාවක් තිබ්බා කියලා නේද? නැත්තම් අර දණ්ඩ තිබ්බා කියලා නේද? වීණාව තිබෙත් නැහැ, දණ්ඩ තිබෙත් නැහැ. වාදනය කිරීමෙන් හටගත්ත දෙයක් හඬ කියන්නේ. ඒ වගේ තිබිච්ච ඒවා නෙමෙයි, හැබැයි ඒවා නැතුව හටගන්නේ නැහැ. ඔන්න පහනක් පත්තු කරනවා. පහන පත්තු කරාම එළියට ආලෝකයක් විදිනවනේ. මේ ආලෝකය කියන්නේ මොකද්ද? තෙලුත්, වැටියත්, තිලුවත් නිසා එළියට විදින ආලෝකයක්. ආලෝකය ගැන කතා කරන්න තියෙන අර කාරණා තුනක් එක. ඒක එකක්වත් නැත්නම් ආලෝකය කතා කරන්න බෑ. තව උදාහරණයක් කියන්න. ගහක කඳයි මුළුයි අසුතිකයි නිසා හේවණක් තියෙනවා. හේවණ කියන්නේ මොකද්ද? මේ තුනම හේතුවෙන් හේවණට ස්ථිරත්වයක් දෙන්න පුළුවන්ද? හේවණ අයිති ගහටද? ගහේ කෑල්ලක්ද හේවණ කියන්නේ? මේ හේතු නිසා ඇතිවන දෙයක් හේවණ. මම තව උදාහරණයක් දෙන්න. දැන් වෙන මම මේකට මේසෙට තට්ටු කරනවා. දැන් ඇහෙනවනේ සද්දයක්. ඒ සද්ද ඇති උනේ සද්ද තිබ්බ මේසෙද? මගේ අතේද? නෑ නෑ මේ හේතු නිසා ඇති උනේ. සද්ද මේකෙ තිබ්බේ නැහැ. අන්න පින්වතුනි අහුවෙන් රූපේ දකිනකොට හටගන්නවා පංචපාදනස්කන්ධයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන. ඒක හටගත්ත හේතුනේ හදන් අපට අන්න ඇහින් දැක්කනේ අපි තරහකාරී. අන්න අපට අර තරහකාරය කියන නිමිත්ත හඳුනා ගැනීම ඔක්කොම ටික ඇති වෙනවා. ඔන්න දිව රස දැනෙනකොට ඇඹුල් රසය හඳුනගත්තා, දැනගත්තා, ඒක මොකද්ද කියලා තේරුම් ගත්තා. ඒ තුන ඇති උනේ හරියට කොයි වගේද දන්නවද? අර වීණා වාදනය කරද්දී සද්ද හටගත්තේ. සද්ද ස්ථිරද? වාදනය කරන නිසා තියෙන්නේ.
ගහේ හේවන තියෙන්නේ ස්ත්‍රිද හේවනයි. දැන් අර බලන්න හොඳට හිතලා දිවයි රසයයි විඤ්ඤාණ එකතු වුණ නිසා නේද හත දැනගත්තේ අපි. ටීවී එකට අවදානම් දී බලන හත තේරෙනවද? බට අර කොච්චර කෑවද? නැහැනේ. එහෙනම් අර කරුණ තුන එකතු වෙන්න ඕනේ. ඒ එකතු වීමෙන් හටගත්ත ඵලය පංච පාදනස්කන්ධේ අන්න අර හේවන වගේ අර වීණාවේ හඬ වගේ ස්ථිර නැහැ. නමුත් අපි හිතන්නේ මොකද්ද? රසය තිබ්බා කැමේ. අය අපි දැක්කේ නැහැ හේතුයෙන් හට ගන්නවා. අපි හේතුයෙන් හට ගන්නවා දැක්කේ නැති නිසා අපි අරක තිබ්බා කියලා ගන්නවා. නමුත් ඒකේ තිබ්බනම් අපට අවදා නැති වෙලාවේ තේරෙන්න ඕනේ මොකද දිවේ ගැටුණ අර රස අදාළ ගැටෙන කොටසේ. නමුත් තේරුනේ නැහැ මේ කරුණු තුන එකතු වෙච්ච නිසායි රස තේරුනේ. වීණාව වාදනේ වීණාවේ නෙමෙයි අර හඬ තිබ්බේ. වාදනය කරපු නිසා හටගත්තේ. වීණාවේ තිබ්බේ නැහැ හඬක්. වාදනය කරපු නිසා හටගත්තේ. මෙන්න මේ හේතුප්‍රත්‍ය ධර්මයේ දකින්නවා. මෙන්න මේකට කියනවා පංචීපාදනස්කන්ධයේ හට ගැනීම කියලා. එතකොට මෙන්න මේ හටගන්න දේ ඒ ආකාරයේ දකින්න නැති නිසා ඒ හටගත්තු දේට ඈරෙනවා. අර දැක්කේ රූපය මම දැක්කා. මම රස තිබ්බේ රස වින්දා. ඒ තිබිච්ච රස මං හඳුනගත්තා. මොකද්ද මේ යන්නේ? අන්න මම ඉන්නවා කියලා ගත්තා. අර හේතුපත්ති ධර්මයන්ගේ හේතුඵල බව දැක්කේ නැහැ. හේතුයෙන් හටගන්න ඵලයන් බව දැක්කේ නැහැ. ඒ අවස්ථාවේ හටගත්තු හේතු නිසා දැක්කේ. මං තව උදාහරණයක් කියන්නම්කෝ. බුදුරණවහන්සේගේ දේශනාවකක් තියෙන ඔන්න අපි දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ අපට අපේ රූපේ පේනව නේද? අපේ රූපේ අපි දැන් අපි කැලල තියනවා නම් මකා ගන්න ඔක්කොම කරනවා. නමුත් අපි ගන්නවා දර ඉන්නේ මම කියලා ඇතුළේ ඉන්නේ. දැන් අපි හිතමු අපේ රූපේ පේනකොට වෙන කෙනෙක් ඇවිදilla මේ මගේ දරුව වාගේ දරුව හරි මහරයාව හරි නැත්නම් ස්වාමිය හරි ඇවිදilla අර කන්නඩ ඇතුළේ ඉන්න කෙනාව තුරු කර ගන්න බදා ගන්න හරි නැත්නම් ආදර කරන දේනවද? නෑ. එතන පිළිඹුවක් තියෙන්නේ. පිළිඹුවක් පොද දකින්නවා. සත්‍ය නෙමෙයි. නමුත් අපි ලෝකේ දකින්නන්නේ වගේ පිළිඹුවක් බව දකින්නේ අපි දකින්නේ සත්‍ය කියලා. ඒ දණ්ඩක් කොටින් ඔන්න බල්ලෙක් යනවා. බල්ලා යනකොට උට පේන වතුරේ මොකද්ද? බල්ලෙක් පේනවනේ. උඹ මොකද කරන්නේ? බොරනවා. නැත්තම් අපිට වන්නෝ. ඇයි ඒ උබුරන්නේ? බල්ලෙක් ඉන්නවා කියලා හිතනවා. එතන වතුර බල්ලෙක් නැද්ද? වතුර බල්ලෙක් නැද්ද? ඉතින් වතුර බල්ලෙක් නැත්තම් ඇයි උනකොට වෙන්නේ? වතුර බල්ලෙක් නැත්තම් ඇයි නගුට වෙන්නේ? ඇයි උබිරුවේ? වතුරේ බල්ලෙක් හටගත්තා. මොකද්ද? සකස් වුණා. අන්න ඕක අපට අහුවෙන්නේ නැහැ පින්වතුනි. අපි එක පැත්තකින් ගන්නවා ලෝකෙ දකින්නකොට අර වතුරේ බල්ලෙක් හිටියා කියන න්‍යායයත් එක්කම අපි දකින්න රූපෙ තිබ්බා දකින්න ඇහෙන්න සද්ද තිබ්බා කියලා හිතාගෙන අපි මේ ලෝකේ පවත්වගෙන යනවා. අර බල්ලගේ මෝඩකමත් එක්ක වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගත්තා වගේ. තව පැත්තකින් තව කෙනෙක් හිතනවා නෑ නෑ වතුරේ බල්ලෙක් නෑ බොරුවට බිරුවේ. ඔක බොරුවක් කියලා අපි මොකද කරන්නේ? රූපෙ බෙදලා බල්ලා සද්ද බෙදලා බල්ලා ගන්ධ රස කය ඔක්කොම බෙදලා බල්ලා බල්ලා කියනවා. රූපේකුත් නෑ සද්දේකුත් නෑ ගන්ධේකුත් නෑ රසේකුත් නෑ පහසකුත් නෑ ඔක්කොම බොරු අරමුණකුත් නෑ මම කියලා දෙනකුත් නෑ කියලා අන්න අනිත් පැත්තට යනවා නෑ කියලා. අපි යන්නේ ඔන්න අන්ත දෙකත් එක්ක. එක්කෙනෙක් කරනවා තියෙනවා කියලා පැත්තකට. තව කෙනෙක් කරනවා නෑ නෑ එහෙම දෙයක් නෑ ඔක බොරුවක් කියලා. ওই දෙකම අන්ත දෙකක්. නුවණ තියෙන බල්ලා මොකද දකින්නේ? ඌ දකින්නවා මම බැලුවාට පස්සේ මේ හේතු නිසා වතුරේ බල්ලෙක් ඇති වුණා. ඌ නෑ කියලා හිතන්නේ නෑ. ඌ ඒකට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා ගන්නෙත් නෑ. වතුරේ බල්ලෙක් ඇති වුණා. මේක ප්‍රතිබිම්බයක් විතරයි. මේකට ඇලෙන්න ගැටෙන්න ඕනේ නෑ කියලා ඌ ආපස්සට යනවා යන්නේ. අන්න ඒ වගේ තමයි සත්‍ය දැක්කහම ඇහෙන් රූප දකිනකොට මේ මෙන්න මේ සකස් වීම දැක්කනම් එයා ඇත කියලා ගන්නෙත් නෑ. එයා නැත කියලා ගන්නෙත් නෑ. නැත්තම් අපි යනවා එක පැත්තකින් ඇත කියලා තව කට්ටිය භාවනා කරලා නැත කියලා යනවා. ඔය දෙපැත්ත දෙක තමයි ලෝකේ කැඳෙන්නේ. හැදෙන හැටි දකින්නේ නැහැ. මෙන්න මේ හැදෙන හැටි නොදකපු නිසා තියෙනවා මොකද? මම කියලා ගැනීම. අන්න ඒකට කියනවා සක්කාය දිට්ඨිය. මේ සක්කාය දිට්ඨිය නිසා මොකද තියෙන්නේ? විචිකිච්ඡාව. විචිකිච්ඡාව මොකද්ද? අතීතේ මම හිතියා කෙනෙක් ඉදනවා.
භවගෙනේ කල්පනා කරලා කියනවා නෑ නෑ අතීතේ කියන අතීතේ හිටියේ නෑ ඒක බොරු. භවගෙනේ කියනවා අනාගතේමම ඉන්නවා. භවගෙනේ නෑ නෑ අනාගතේ ඉන්නේ නෑ ඒක බොරු. භවගෙනේ කියන වර්තමානයේමම ඉන්නවා. භවගෙනේ කියනවා නෑ නෑ වර්තමානයේ කෙනෙක් නෑ ඒක බොරු මම කියන එක බොරුවක්. මේ අතීතයේ හිටියද නැද්ද ඉන්නවද නැද්ද දැන් ඉන්නවද නැද්ද හිටියද නැද්ද අනාගතේ ඉන්නවද නැද්ද කියන මේ ඔක්කොම සැක. ඇයි සැක තියෙන්නේ? සක්කාය දිට්ඨිය නිසා. දැන් මම ඉන්නවා කියලා ගත්තනේ අතීතයේ කෙනෙක් ඉන්නවා හිටියා කියලා. තව කෙනෙක් බෙදලා බලලා කල්පනා කරලා කියනවා නෑ අතීත කෙනෙක් හිටියේ නෑ කියලා. ඊළඟට අනාගතයේ කෙනෙක් ඉන්නවා කියලා තව එක්කෙනෙක් කියනවා. තාවේ කෙනෙක් නෑ නෑ අනාගතේ හිමද යන්නේ මේ බෙදලා වල්ලා කොටස් කරලා අනාගතේ කෙනෙක් නෑ කියනවා තව කෙනෙක්. තව කෙනෙක් වෙන වර්තමානයේ ගැන කියනවා වර්තමානයේ මේ මම ඉන්නවා මෙතන. ඇත්ත. තව කෙනෙක් කියනවා නෑ නෑ වර්තමාන් මම කියලා දෙයක් නෑක බොරුවක්. මෙන්න මේ සැකය ඇති වෙනවා ඉන්නවා කියලා කෙනෙක් හිතනවා තව කෙනෙක් නෑ කියලා හිතනවා. ඇයි එහෙම හිතන්නේ? හත ගන්න හැටි දකින්නේ නෑ. හත ගන්න හැටි දැක්කනම් පින්වතුනි යා නෑ කියන්නේ. හැබැයි හත ගන්නේ අවිද්‍යාව පදනමත් එක්ක එහෙනම් එයා හත නොගන්න බව දකින නිසා එයා ඉන්නවා කියන්නේත් නෑ. අර බල්ලා නුවණ තියෙන බල්ලා හිතන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා කියනවාද? නෑ. ඉන්නවා කියන එකත් අරදී නෑ කියන එකත් අර දැන විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකය. මම ඉන්නවා කියන මේ හේතුප්‍රත්‍ය ධර්මයන් ගැන මම හිතියද නැද්ද ඉන්නවද නැද්ද මෙන්න මේක සබ්බාස සූත්‍රය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. ඒ සැකය දුරු වෙලා යනවා. මම අතීත ඉඳලා ආවද අතීත ඉඳලා ආවේ නැද්ද අනාගතේ යනවද අනාගතේ යන්නේ නැද්ද මේ සියලු සැක දුරු වෙනවා හේතුපත්ති නොනැති වුණාට පස්සේ. ඊළඟට පින්වතුනි විචිකිච්ඡාවත් එක්ක සීලබ්බත පරාමාසය. මේ කාරණා තුන හරියට තේරුම් ගන්න පුළුවන් ඉදිරියේදී මේක තේරුම් ගත්තらන් අපි ගොඩාක් ධර්මයේ පැත්තට ඇවිදින්නා. සීලබ්බත පරාමාසය කියනකොට පින්වතුනි සීලබ්බත පරාමාස සංයෝජන දුරු වෙන සෝතාපන්න කෙනාට. එතනම සීලබ්බත පරාමාස සංයෝජන තියෙනවා. අපි මොකද කරන්නේ? මූලිකව අපිට මේක තියෙන්නට ඕනේ. දැන් මේ කාරණා තුන පින්වතුනි දුරු වෙන්නේ සෝතාපන්න වීමත් එක්කම ඉසක් මට දුරු කරන්න බෑ මේක. අපි උත්සාහ කරන මම දුරු කරන්න. මම දුරු කරන්න යනකොට මම ඉක්මතු වෙලා නේද යන්නේ? එහෙනම් සක්කායදීත් එක්ක නේද යන්නේ? සක්කායදීත් වැදෙලා විචිකිච්ඡාව සීලබ්බත පරාමාසය තියෙන්නේ. එහෙනම් දුරු වෙනවද? නෑ. සත්‍ය හොයනකොට සක්කායදීත් කැරුණාම සීලබ්බතේ විචිකිච්ඡාවයි දුරු වෙනවා. දැන් අපි අකුසලයට බයයි. කුසලයට කැමති. මූලික අපි යන අදිතාල මොකද්ද? මම රැකගන්න මට දුක් නොවිඳින්න මම සතර ආපාය නොයන්න මම සිල් රැකිනවා අපි ඒක කරන්න ඕනේ. ඊළඟට සක්කායදිට්ඨිය කැඩුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න ආරේකාන්ත සීලය ඇති වෙනවා. මම රකින්න සිල් රකින්නේ නැහැ. එයා මොකද කරන්නේ? සමාධියට තීරයක් රකිනවා. වැරද්ද දුරු වෙනවා. මම රකින්න නෙමෙයි කරන්නේ. මම සුගතිය දුගතිය වන්න නෙමෙයි කරන්නේ. මොකදද කරන්නේ? සමාධිය පිණිස සීලය රකින්නවා. සීලේ මාර්ගාංගයක් වෙනවා. ඒකට කියනවා බුජිත්තේහි අපරාමත්තේහි සමාධි සංවත්තනිකේහි විඤ්ඤූපසංසේහි දාසභාවේ නිදහස් තමා නොරකින්ද. සමා රකින්න නෙමෙයි. මාර්ගාංගයකට හේතු වෙන මොකද? සමා රකින්න යන්නේ තමන් ඉන්නවා කියලා ගත්ත සැනදෙන්නේ. සක්කාදිච්ච කරනාට පස්සේ තමා ඉන්නවා කියලා ගැනීම බොරුවක් බව දකිනවා. එතකොට යා රකින්න සීලයේ තියෙන්නේ තමා රකින්න නෙමෙයි මාර්ගාංගයේ හැටියට. අන්න ඒක තමයි සීලබ්බත පරාමාස දුරු වීම. ඉතින් මේ කරුණු ටික තාටයක් ඉදිරියේදී තේරුම් ගන්න පුළුවන් වෙයි. මෙන්න මේ කාරණා තුන දුරු වෙන්නේ නැතුව සක්කාදිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු වෙන්නේ නැතුව යාට පුළුවන් තරග දේශ මොහ දුරු කරන්න. එහෙනම් ඔන්න අපට දැන් මූලිකම ප්‍රශ්නයක් ආවා. මොකද්ද? අපි දුරු කරන්න ඕනේ නම් මොකද්ද? සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන දුරු කරන්න ඕනේ. මේ තුන දුරු කරගන්නේ නැතුව අපට මේ ජාති ජරා මරණ දුකින් නිදහස් වෙන්න බෑ. රාග දේශ මොහ දුරු කරන්න බෑ. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන දුරුකරනද මහණෙනි මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දුරුකරන්න බෑ. කාරණා තුනක් දුරු නොකර
ඒ මොකද්ද? අයෝනිසෝ මනසිකාරං අපහාය කුම්භංග සේවනං අපහාය චේතසෝ ලීනත්වං අපහාය. මෙන්න මේ කාරණා තුන දුරු කරන්නේ නැතුව සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න බෑ. අයෝනිසෝ මනසිකාරය දුරු කළ යුතුයි. ඊළඟට තමයි වැරදි මඟ සේවනය දුරු කළ යුතුයි, කුම්භංග සේවනය. ඊළඟට තමයි සිතෙහි හැකිලීම දුරු කළ යුතුයි, චේතසෝ ලීනත්වං. දැන් බලන්න මේ කාරණා තුන පිළිබඳව. දැන් බලන්න මෙතන කියනවා අයෝනිසෝ මනසිකාරය දුරු කරන්න කියලා. එහෙනම් මොකද්ද අවශ්‍ය වෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසය දුරු කරගන්න? යෝනිසෝ මනසිකාරය. එහෙනම් අයෝනිසෝ මනසිකාරය තියෙන කෙනාට පුළුවන්ද දුරු කරන්න? බෑ. ඊළඟට කුම්භංග සේවනය දුරු කරන්න වැරදි මාර්ගය. එහෙනම් යෝනිසෝ මනසිකාරයත් එක්ක තිබියුතුයි මොකද්ද? නිවැරදි මාර්ගය. පින්වතුනි මේක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. එකද කියන සම්මත්ත නියාමයට බැට ගන්න ඕනේ. ඒ කියන්නේ හරියට අනිත්‍ය වශයෙන් දකින්න කෙනා අනුලෝම කන්තියට ඇවිදලා සම්මත්ත නියාමයට බැසගත්තර පස්සේ තමයි මේ සක්කාදිට්ඨිය කඩන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ නිරවුල් කරගෙන යෝනිසමනසිකාරයත් එක්ක ධර්මයේ නිරවුල් වෙලා ඊළඟට යා බැස ගන්නවා මේ ධර්මයේ දකින්න ඕන ප්‍රතිපදාවට. අන්නේ ප්‍රතිපදාවට බැස්සට පස්සේ ඒ ප්‍රතිපදාවෙන් යන කෙනාට පුළුවන් සක්කාදිට්ඨිය කඩන්න. එන යෝනිසමනසිකාරය ඕනේ කුම්භංග සේවනේ දුරු කරන්න. එන වැරදි මාර්ගයේ දුරු කළා නිවැරදි මාර්ගයට එන්න ඕනේ. ඊළඟට තමයි හිතෙහි තියෙන හැකිලීම. ඇයි අර එච්චර අවශ්‍ය නැහැ මේක තේරුම් ගන්න. මේකට ලොකු ප්‍රශ්නයක් නැහැ අපට, මේක අවශ්‍යතාවයක් නැහැ එච්චර. අන්න එක දුරු වෙන්න ඕනේ. මම අර උදාහරණයක් කිව්වේ හිර කූඩුවට මිනිස්සු දාලා සාමාන්‍ය මිනිස්සෙක් වෙනවා කියන එච්චර අවශ්‍යතාවයක් නැහැ වගේ. එහෙම කෙනාට මේ සක්කාය දුරු කරගන්නේ බෑ. අර රජතුමා වෙනවා වගේ තියෙන්න ඕනේ. රජතුමා වෙනකොට ඉඳ ලැබෙනවානේ. අන්නේ වගේ මේ අර හිතේ තියෙන හැකිලීම, අර එච්චර මේ මේක ඕනේ නැතිකමක් තියෙනවනේ සමහර ලාවට, ඒක දුරු වෙන්නට ඕනේ. ඒක දුරු වුණාට පස්සේ අවශ්‍යතාවය එනවා. ඒ අවශ්‍යතාවය එක්ක අන්න ධර්මය අහලා යෝනිසමනසිකාරය කරනවා. යෝනිසමනසිකාරය දුරු වෙලා අන්න නිවැරදි මාර්ගයට යොමු වෙනවා. එහෙනම් ඒ කාරණා තුන නැතුව සක්කාදිට්ඨිය කඩන්න බෑ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තයෝ මේ භික්ඛවේ ධම්මා අපහාය අබබ්බෝ අයෝනිසෝ මනසිකාරං පහාතුං කුම්භංග සේවනං පහාතුං චිලසෝලී නැත්තම් පහාතුං කතමේ තයෝ මුත්තස් සති අසම්පජඤ්ඤ චේතසෝ වික්ඛේපං. ඒ තමයි මොන කාරණා තුනද? සිහි මුලා බව. සිහිය නැහැ. එහෙනම් සිහිය තිබ්බොත් නෑ මේ ප්‍රශ්නේ තේරෙන්නේ. සිහි මුලා බව. ඊළඟට අසම්පජඤ්ඤ. ඒ කියන්නේ සාමාන්‍ය නුවණක්වත්, ඒ කියන්නේ මේක තේරුම් ගන්න අවශ්‍යතාවයක් ඕන කියන සාමාන්‍ය නුවණක්වත් නෑ යාට. සිහි නුවණක්, සිහියත් එක්ක මේ සම්පජඤ්ඤ බවක්, නුවණින් යුක්තව කටයුතු කරන බවක් නෑ. ඊළඟට තමයි සිතෙහි විසිරීම වැඩි. සිත වික්ෂිප්තයි. හැම පැත්තෙම සිත විසිරෙනවා. මේ තමන්ගේ ප්‍රශ්නේ හිතන්න අවශ්‍යතාවයක් නෑ යාට. අන්න එවැනි කෙනා යෝනිසෝ මනසිකාරය පැත්තකට යොමු වෙන්නේ නැහැ. හිතේ විසිරීම, හිත අධික්‍රව විචිත්ත වෙලා යන ගතිය අඩු වෙනවා නම්, ඊට පස්සේ සිහියෙන් මේ සිහිය තියෙනවා නම් ඒක දුරු වෙනවා. දැන් මේ එක කාරණාවක් දුරු වුණා නම් අනිත් එකත් දුරු වෙනවා. සිහිය ඇති වුණා නම් නුවණත් එක්ක අර හිත විසිරෙන ගතිය අඩු වෙලා යනවා. අන්න එතකොට යාට අවශ්‍යතාවයක් කියනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය කරන්න, නිවැරදි මාර්ගයේ සේවනය කරන්න, මේ ධර්මය අහන්න එයා යොමු වෙනවා. හිතේ ලීනත්වය දුරු වෙනවා, අර හිතේ හැකලීම දුරු වෙනවා. අර හිත විසිරෙන කෙනාට, සිහිය අඩු කෙනාට, නුවණ අඩු කෙනාට මේ අවශ්‍යතාවය නැහැ. එහෙනම් මෙන්න මේ ටික අපි ඇති කරගන්නට ඕන. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සයෝමයේ වික්කවේ ධම්මා අපහාය අබබ්බව මුත්තස්සති අසම්පජඤ්ඤ එලං කෙල්සෝ ඉක්කේපා. මොනවද ඒ කාරණා තුන? අරියාණං දසනා කම්මෙතං අපහාය. ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත, ආර්ය ධම්මස්ස ආර්ය ධර්මයේ අහන්න තියෙන අකමැත්ත, උපාරම්භ චිත්තං වැරදි හොයන අදහසින් ධර්මය අහන එක,
මෙන්න මේ කාරණා තුන තියෙනවා නම් එයාට බෑ කියනවා. සත් සිහියත්, කියන්නේ සිහි මුලා බවත් නුවණත් වික්ෂිප්ත බවත් දුරු කරගන්න බෑ කියනවා. ආර්යයන් වහන්සේලාව දකින්න තියෙන අකමැත්ත, ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්ත, වැරදි හොයන අදහසින් අහන එක, අඩුවක් හොයන අදහසින් අහන එක, මේ කර්ම තුන තියෙනවා නම් එයාට යන්න බෑ. මොකද එයා බුදුරණවහන්සේ වදාළ ධර්මයේ කියන ඒ ධර්මය අහන්න කැමති නේ. ඉතින් එහෙනම් ඒ කැමැති නැති කෙනාට පුළුවන් වේද යන්න එතනින් එහාට? ඒ කියනයි දකින්න කැමති නෑ. යමක් කිව්වොත් අඩුවක් හොයන්නේ, වැරද්දක් හොයන්නේ, පොඩි අඩුවක් වුණොත් එහෙම ඒකමයි හොයන්නේ. එයාට එහෙනම් ධර්මය ගන්න පුළුවන්ද? එහෙනම් එතරම් වැහිලා නේද? එතනින්ම වැහිලා එතනින් එහා ටික දිවුරු වෙන්නේ නෑ. එහෙනම් දුරු කරන්න ඕනේ මොකද්ද? ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත දුරු කරන්න ඕනේ. ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්ත දුරු කරන්න ඕනේ. වැරදි වෙන අදහසින් අහන එක දුරු කරන්න ඕනේ. අද ගොඩක් වෙලාවට අපි ආර්ය ධර්මය අහන්න කැමති නෑ. අපි ධර්මය අහන්න නැතුව මොනවා කරන්න කැමති? අපි මොකක් හරි කිව්වොත් සමහරලාට අඩුවක් හොයන අදහසින් අපි, ඒකට හේතුව මොකද? අපි ධර්මය හරියට දන්නේ නෑ. එහෙනම් පින්වතුනි මෙන්න මේ කාරණා තුන අපි දුරු කරගන්න ඕනේ. කොමකටද? අර මූලික කාරණා අපේ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්නට නම්. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත, ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්ත, වැරදි හොයන අදහසින් ධර්මය අහන, මෙන්න මේ කාරණා දුරු කරගන්න තවත් කාරණා තුනක් ඇති කරගන්න දුරු කරන්න ඕනේ. මොනවද මේ කාරණා තුන? උද්දච්චං අපහාය, අසංවරං අපහාය, දුස්සීලං අපහාය. උද්දච්චය දුරු කරගන්නට ඕනේ. අසංවරකම, සංවර නැතිකම දුරු කරගන්නට ඕනේ. දුස්සීලකම දුරු කරගන්නට ඕනේ. මෙන්න දුස්සීල කෙනා, අසංවර කෙනා, උද්දච්ච කෙනා තමයි ආර්යයන් වහන්සේලා කරා යන්නේ නැත්තේ. ආර්ය ධර්මය අහන්නේ නැත්තේ. වැරදි හොයන තර්කයට අදහසින් ධර්මය අහන්නේ කවුද? උද්දච්ච කෙනා. ඒ කියන්නේ මාන්නේ, තමා ඉහළයි කියලා හිතන එක, ඉදිමිච්ච ගතිය. අන්න උද්දච්චය. ඊළඟට අසංවරය, සංවර නැහැ. හරිම අසංවරයි. ඇඟපත් ක්‍රියාකාරීත්වය, ඊළඟට ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් ලෝකයා එකතු වෙනකොට ඒ වගේ ලොල් බව, හරිම අසංවරයි. ඒ අසංවර කෙනාට, තමන් ඉදිමිච්ච කෙනාට, සිරු රකින්න කැමැත්තක් නැති කෙනාට මේ ධර්මයේ විවෘත වෙන්නේ නැහැ. එහෙනම් ඇති කරගන්න ඕනේ මොකද්ද? සිරු රකින්න කැමැත්ත, සංවරකම, තමන් ඉදිමිච්චකම දුරු වෙන්නට ඕනේ. මාන්නය, උද්දච්චය කියන එක අඩු වෙන්නට ඕනේ. ඒක තියෙන කෙනා තව කෙනෙක්ගේ බහට නැමෙන්නේ නැහැ. සත්‍ය කීවත් නැමෙන්නේ නැහැ. හැබැයි නැමුන් නැතුව හිටියට මැරලා ගිහිල්ලා හපව් සමාල්ලාවට. දැන් මේ පිමතුන් අහලා ඇති අර මහා සිටුවරයෙක් ගෙදර බල්ලෙක් කියලා උපදෙලා තියෙනවා. ඊළඟට සමහර අය ඉන්නවා ඔය ලංකාවේ, එහෙම නම් ගොඩාක් අය සමහර ඔය പ്രേත ලෝක සිද්ධි එහෙම තියෙනවා. මහා උජාරු හිටපු කට්ටිය වැසිකිලි වලේ පෙරේතව වෙලා අනුගේ අසුචි කනවා. උජාරුට හිටියා. ඒක නිසාම අනුන්ගේ අසුචි කන්නව ඉපදුනා. බලන්න මේ කර්මයේ හැටි. ඉතින් මෙන්න මේක තියෙන්නේ ඇයි? මේ අපි තුල තියෙන අකුසල් නිසා. උද්දච්චය, අසංවරකම, දුස්සීලකම. ඊළඟට ඔන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් අපට හිතෙන්න පුළුවන් දැන් ওই මරණ මරණය ඇත්තටම මේ බෞද්ධය විතරනේ මේ තේරෙන්නේ මේ දුගටි යනවා කියලා පෙරේත ලෝකේ. අනිත් අය යන්නේ නැද්ද? දැන් සමහර අය අහලා තියෙනවා මේ අනිත්‍යයන් වල ඇයි මේක අදාළ නැද්ද කියලා. මේකට ආගමක් නැහැ. අදාළ නැහැ ආගම. ඔක්කොටම පොදුයි. ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම එකක්. හතර අපායවලින් දුක අඩුම අපාය මොකද්ද? ප්‍රේත ලෝකෙ නේද? අර බෞද්ධ වෙලා ඉන්න අයගේ තියෙන පුංචි පිළිගැනීමක් මෙලොව පරලොව.
ඒකත් එක්ක ලෞකික සම්මාදිට්ඨිය ටිකක් තියෙනවා. ඉස්සල්ලාම යන්නේ දුක් අඩුම අපායට. මොකද අර පිළිගැනීම තියෙනවානේ. අනිත් අයගේ පිළිගැනීම තියෙනවද? යන්නේ ගෙලින්ම නිරයට, නැත්තම් තිරිසන ලෝකෙට. ඉතින් ඊයර ගියා කියලා පේන්නේ නැහැ. දන්නේ නැහැ නේ, අහින්නේ නැහැ නේ මෙහෙට මෙහෙට ගියේ කියලා. නමුත් අර බෞද්ධයම වුණාට පස්සේ පේනවා. පෙරේත ලෝකෙ ගියා කියලා කට්ටියන් අහන්න ලැබෙනවා. ඒ ඇයි? පුංචි හරි විශ්වාසයක් තියෙන නිසා අර දුක් අඩුම පායට යනවා ඉස්සරලා. පස්සේ අනික් කොට යනවා. නමුත් අරක ටිකක් ඉඳලා යන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ උද්දච්චයයි අසංවරකමයි දුස්සීලකමයි දුරු කරගන්න තව කාරණා තුනක් දුරු කරන්න ඕනේ. තයෝ මේ වික්කමේ ධම්ම අපහාය අබබ්බෝ උද්දච්චං පහතුං අසංවරං පහතුං දුස්සීලං පහතුං කතමේ තයෝ අසද්ධිය අපහාය අවදඤ්ඤුතං අපහාය කෝසජ්ජං අපහාය. දැන් පින්වතුනි හොඳට කල්පනා කරලා බලන්න මේ කාරණා ටිකේදී දැන් මට මේකේ කොතනින්ද දුරු කරගන්න? දැන් මුල් ටික අපි ආයතෙන් කර යුතු කාරණා තියෙන්නේ දුරු කරගන්න ඒවා. මම දැන් මෙතනින් කොච්චර දුරු කර යුතුද තව? මෙන්න මේක අපි හොඳට බලන්න ඕනේ. දැන් මොන දුස්සීලකමයි උද්දච්චකමයි අසංවරකමයි දුරු කරගන්න තව කාරණා තුනක් දුරු කරන්න වෙනවා. ඒ කාරණා තුන මොකද්ද? අසද්ධියන් ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැත්නම් තව කෙනෙක්ගේ බහ අහනවද? අහන්නේ නැහැ. අන්න ශ්‍රද්ධාව දුරු කරගන්න, ශ්‍රද්ධාව නැතිකම දුරු කරගන්නට ඕනේ. ශ්‍රද්ධාවෙන් තමයි තව කෙනෙක් කරා යන්නේ, බුදුරණවහන්සේ කරා යන්නේ. ඊළඟ එක තමයි අවදඤ්ඤුතං එයා කියන වදනට අහන්නේ නැහැ. ශ්‍රද්ධාව නැත්නම් එයා කියන දේ අහන්න කැමතිද? නැහැ. එයා කියන දේ අහන්න කැමති නැහැ. ඊට අනුව කටයුතු කරන්න කැමති නැහැ. ඊළඟට තමයි කෝසජ්ජි කුසීතයට. කුසීතකම තියෙන කෙනාට එයාටත් බෑ. එහෙනම් යම් කිසි කෙනෙකුට කුසීතකම, ශ්‍රද්ධානතිකම, ඒ වගේම එයා කියන වචනේ අහන්න කැමති නැතිකම මේවා දුරු කරන්නේ නැතුව කවදාවත් අර අසංවරකම, දුස්සීලකම, උද්දච්ච කියන ඒ කාරණා දුරු කරගන්න බෑ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ශ්‍රද්ධාව නැතිකම, ඒ වගේම තව කෙනෙක්ගේ වහට ඇහුම්කන් දෙන්න සුදුසු නැතිකම, ඒ වගේම කෝසජ්ජකම දුරු කරගන්න බෑ කියන තවත් කාරණා තුනක් දුරු කරගන්න නැතුව. තයව මේ වික්කවේ ධම්ම අපහාය අබබ්බෝ අසද්ධියම් පහතුම් අවදඤ්ඤුතම් පහතුම් කෝසජ්ජම් පහතුම්. මොකද මේ තුන අනාදරියම් අපහාය දොව සච්චිතං අපහාය පාපමිතං අපහාය. ඒ තමයි ආදරය නැතිකම. ඒ කියන්නේ ආදරය කියලා කියන්නේ යාට යොමු වෙච්ච ගෞරවයක් තියෙනට ඕනේ. මෙයා කියන්නේ ඇත්තයි. දැන් ලිංගතුකම කියන්නේ අන්න ඒක තියෙනට ඕනේ. ඒක නැතිකම ආදරය නැතිකම. ඊළඟට තමයි සුවත නැතිකම, කීකඩුකම නැතිකම. ඊළඟ එක තමයි පාපමිත්‍ර සේවනයේ. මෙන්න මේ තුන දුරු කරන්න ඕනේ. පාපමිත්‍ර සේවනය ප්‍රබලයි. පාපමිත්‍ර සේවනය පාපමිත්‍රයන් වැරදි පැත්ත පෙන්නන්නේ. ඊළඟට සුවච බව නැතිකම, ආදරය නැතිකම. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට යොමු වෙන්න එයාට තියෙන ලිංගතුකම නැතිකම. මෙන්න මේ කාරණා දුරු කරන්නට ඕනේ. එයාගේ බහ අහන්න, එයාගේ බහට අනුව කටයුතු කරන්න. දැන් මේ මොකටද මේ කියන්නේ? අන්න තමන්ගේ මේ ප්‍රශ්නේ දුරු කරගන්න මේ කියන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා තයෝ මේ වික්කවේ ධම්ම අපහාය අබබ්බෝ අනාදරියම් පහතුම් දෝවචස්සතං පහතුම් පාපමිත්‍රයන් පහතුම්. මොකද පවට ලැජ්ජා බය, ලැජ්ජාව නැතිකම. අහිරිකං අපහාය අනොත්තප්පං අපහාය පමාදං අපහාය. පවට ලැජ්ජාව, පවට බය, ප්‍රමාදය. මෙන්න මේ ටික දුරු කරගන්නේ නැතුව එයාට එතනින් එහා යන්න බැරි වෙනවා. පවට ලැජ්ජාව, පවට බය, මෙන්න මේ ටික දුරු කරගන්නට ඕනේ. මේ ටික දුරු කරගන්නේ නැතුව කවදාවත් එතනින් එහාට යන්න බැරි වෙනවා. එතකොට බලන්න මෙතන බුදුරණවහන්සේ පෙන්නපු මේ කාරණා තුළදී ඉස්තරලාම් පෙන්නුවේ දේ තමයි පවට ලැජ්ජා බයත්, ඒ වගේම පවට ලැජ්ජා බය දුරු කරන්න කිව්වා
අනිත් දේ මොකද්ද කිව්වේ? පවට ලැජ්ජාවත්, පවට බයත්, ප්‍රමාදයත්. මෙන්න මේ තුන. ප්‍රමාදයේ තියෙන කෙනා එයා ප්‍රමාද වෙනවා මොනෝස්ත්‍යද? සමන්ත දැන් ලැබෙන දේවස්ත්‍ය. එයා ජීවිතය ගැන හොයන්නේ නැහැ. තමන්ට ලැබෙන දේවස්ත්‍ය සතුටු වෙවි ඉන්නවා. අර කුස්ත්‍රේ මම උදාහරණ උදේ කිව්වා නේද? කුස්ත්‍රේ කසමින් ආස්වාද ලැබනවා. හැමදාම කුස්ත්‍රේ කසමින් ආස්වාද ලැබනවා. දැන් මොකද වෙන්නේ? ප්‍රමාද යන කුස්ත්‍රේ වණ වෙනවා නේද? වැඩි වෙනවා. ආය හොඳ කරගන්න බැරි තත්ත්වයටම පත් වෙනවා. ඊළඟට තමයි ලැජ්ජා බය නැහැ කියන්නේ. එයා හිතන්නේ නැහැ, යාට හිතෙන්නේ නැහැ, අර මේ తాවකාලික ආස්වාදය නිසා හිතෙන්නේ නැහැ මේක තුවාල වෙනවා කියලා, තව වැඩි වෙනවා කියලා. එයා හොයන්නේ නැහැ මේකට ප්‍රතිකර්මයක්. දැන් ඔන්න අපි ජීවිතය ගත කරනකොට අපට හිතෙනවා නම් මේ පව කරන එක හොඳ නැහැ කියලා. වැරදි කරන එකට ලැජ්ජාවක් ඇති වෙනවා නම්, වැරදි කරන එකට බයක් ඇති වෙනවා නම්, ඒ වගේම එයාට ඇති වෙනවා මොකද්ද? හොඳ දේවල් කරන්න ඕනේ, මේ කුසල් ධර්මයන් දියුණු කරගන්න කැමැත්තක් එයාට ඇති වෙනවා. මෙන්න මේ කැමැත්ත ඇති වුණාට පස්සේ පව් කරන්න තියෙන ලැජ්ජාවක්, පව් කරන්න තියෙන බයත්, ඒ වගේම එයාට ප්‍රමාද වෙන්න තියෙන අකමැත්ත සමාජයේ දුරු කරන්නත් කැමති වුණාට පස්සේ අන්න එයා මේ දුරු කරනවා. පවට ලැජ්ජාව, පවට බය, මෙන්න මේ කාරණා ප්‍රමාදයක් දුරු කරනවා. ඊළඟට මොකද වෙන්නේ? මේවා දුරු කරාට පස්සේ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා, ඒක දුරු නොකරපු කෙනාගේ ඉස්සලා පැහැදිලි කරනවා, පවට ලැජ්ජා, පවට බය නැති කෙනා, ප්‍රමාදයෙන් යුක්ත කෙනාට ඇති වෙනවා මොකද්ද? එයා අනිවාර්යෙන් එයා තුළ ඇති වෙනවා ආදරය නැතිකමත්, අකීකරුකමත්, පාපමිත්‍ර සේවනයත්. මොකද පාව පාපමිත්‍ර පව කරන්න උදව් කරනවා. එයාගේ ස්වභාවයෙන් පව කරන උදව් කරන එක. ඊළඟට මෙහෙම යුක්ත කෙනා, පාපමිත්‍ර සේවනයෙන් මේ යුක්ත කෙනා මොකද වෙන්නේ? පාපමිත්‍රව සමානෝ. අන්න මෙතන බුදුරජාණන් ඉස්මතු කරලා පෙන්නනවා. අයිරිකෝ බික්කේ අනුත්තප්පෝ පමත්තෝ හෝති. පවට ලැජ්ජා බය තියෙන කෙනා, ලැජ්ජා බය නැති කෙනා අනිවාර්යෙන් ප්‍රමාදයෙන් යුක්තයි. පමත්තෝ සමානෝ, පමාද බික්කුව සමාද වෙච්ච කෙනා අනාදරියන් පහ, ආදරය නැතිකම, ඒ වගේම කීකරුකම, ඒ වගේම පාපමිත්‍ර සේවනය, ඒකෙන් යුක්තයි. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන පාපමිත්‍රෝ සමානෝ, පාපමිත්‍රයෙන් යුක්ත කෙනා. එතන ප්‍රබල වෙනවා මොකද්ද? පාපමිත්‍ර සේවනය. පාපමිත්‍රයන් ඇසුරෙන් යුක්ත කෙනා. පාපමිත්‍රා කියලා කියන්නේ තමන්ට හොඳ පැත්තට යොමු කරන්නේ නැහැ, වැරදි පැත්තට උදව් කරනවා. දැන් අපි හිතමු ව්‍යාපාරයක් දිනු වෙන්න යම් කිසි කෙනෙක් වැරදි විදිහට හරි කූට ක්‍රමයකට උපකාර කරනවා නම් එයාත් පාපමිත්‍රී. අපිට තියෙන ව්‍යාපාර දිනු වෙන්න උදව් කරන නිසා කල්යාණ මිත්‍රයෙක් කියලා. නෑ, එයාත් පාපමිත්‍රී. අකුසලයට නම් උදව් කරන්නේ එයා පාපමිත්‍රී. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා පාපමිත්‍රයෙන් යුක්ත කෙනා, පාපමිත්‍රෝ සමානෝ, පාපමිත්‍රයෙන් යුක්ත කෙනා අසද්ධාවෙන් සද්ධාවක් එයාට ඇති වෙන්නේ නෑ. ඒ වගේම අර සද්ධාවක් ඇති වෙලා යම් කිසි කෙනෙක් හොඳ කෙනා කියන වචනයට ඇහුම් කන් දෙන්නේ නැහැ, කුසීතව ඉන්නවා පාපමිත්‍රයන් ඇසුරු කරන කෙනා. ඊළඟට මේ කුසීත යුක්ත කෙනා අනික් කෙනා කියන කාරණාව අහන්නේ නැති මේ කුසීතේ, සෝ කුසීතෝ සමානෝ, කුසීත වලින් යුක්ත කෙනා අන්‍යා උද්දච්චයෙන් තමන් දැඩි කරගෙන තමන් මාන්නෙන් ඉදිමිලා, ඒ වගේම ආසංවරකමින් යුක්තව, දුස්තිලකමින් යුක්තව වාසය කරනවා. දැන් බලන්න ටික ටික මෙන්න මේ අපි තුල කොයි කොයි දේවල් අපට තව ප්‍රහාණය කරගන්න තියෙනවද, ප්‍රහාණය වෙලා තියෙනවද කියන මේ මුලින් කියන කාරණා අපි ආයාසෙන් කළ යුතු දේවල්. සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙන්න අර කාරණු ටික, යට කාරණු ටික ඔක්කොම සම්පූර්ණ වෙන්නට ඕනේ. එහෙම නැතුව දුරු වෙන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් කියන පුළුවන් සීලය ඕනේ නැහැ කියලා. නමුත් දැන් මෙතන හොඳට පැහැදිලි කරනවා සීලය අවශ්‍යයි, සංවරකම අවශ්‍යයි. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ දුස්සීලකම කුසීත කෙනා තමයි එයා උද්දච්චකමත් අසංවරකමත් දුස්සීලකම වෙන යුක්තයි. දුස්සීල භික්ෂුව, දුස්සීලව සමානෝ, දුස්සීල භික්ෂුව අන්න එයා කැමතිනේ ආර්ය ධර්මය කියන අය අහන්ද, ඒ කියන්නේ ආර්ය ධර්මය කියන අය දකින්ද, ආර්ය ධර්මය අහන්ද කැමතිනේ. ඒ වගේම තමයි
වැරදි වෙන අදහසින් අහන්නේ කවුද? දුස්සීලයා. එහෙනම් යම් කිසි කෙනෙක් ඒ වැරදිම නම් හොයන්නේ, වැරදි වෙන අදහසක් නම් තියෙන්නේ, ආර්ය ධර්මිය අහන්න, හේතුපති ධර්ම ඉස්මතු වෙන කාරණා අහන්න කැමොත් නෑ කියලා කියන්නේ යා දුස්සීලයෙන් යුක්තයි. ඊළඟට මේ වැරදි කාරණාම හොයන හිතක් ඇති කෙනා සිහියක් දියුණු වෙනවා කියන කාරණාවක් වෙන්නේ නෑ, නුවණක් වැඩෙනවා කියන කාරණාවක් වෙන්නේ නෑ, හිත සංසිඳෙනවා කියන කාරණාවක් වෙන්නේ නෑ. හිත වික්ෂිප්ත වෙලාම යන්නේ, නුවණක් සිහියක් යාගේ වැඩෙන්නේ නෑ. ඒ වැරදි හොයන අදහසක්මයි තියෙන්නේ. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මේ සිහියක් නැති, සිහිය නැති, ඒ වගේම නුවණක් නැති, ඒ වගේම හිතේ විසිරිච්ච භාවයක් තියෙන කෙනාට යෝනිසෝ මානසිකාරයක් කරන්න, ඒ වගේම වැරදි මාර්ගයේ සේවනය කරන එක දුරු කරන්න, හිතේ තියෙන හැකිලීම දුරු කරනවා කියන කාරණාවක් කරන්න අමාරුයි. අන්න ඒ දේ කරන්න නැතුව සක්කාදිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඒම නැතුව රාග දේශ මොහ ප්‍රහාණය වෙන්නේ නැහැ. රාග දේශ මොහ ප්‍රහාණය නැතුව සංසාර දුකෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙමනම් පින්වතුනි මෙන්න මේ ටික ටික අපි කරන්නට වෙනවා. ඔන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. මහණෙනි තයෝ මේ වික්වේ ධම්මා පහය. බබ්බෝ ජාති පහතු ජරා මරණ පහතු. ඛතමේ තයෝ මහණෙනි කාරණා තුනක් ප්‍රහාණය වීමෙන් ජාති ජරා මරණ ප්‍රහාණය වෙනවා. කාරණා තුනක් ප්‍රහාණය වීමෙන් ජාති ජරා මරණ ප්‍රහාණය කරන්න පුළුවන්. මොනවද ඒ කාරණා තුන? දැන් මේ පිටු දන්නවද? රාගයයි, ද්වේෂයයි, මෝහයයි. රාගයයි, ද්වේෂයයි, මෝහයයි ප්‍රහාණය වීමෙන් තමයි ජාති ජරා මරණ තුනම ප්‍රහාණය වෙන්නේ. නැතුව ජාති ජරා මරණ ප්‍රහාණය වෙන්නේ නැහැ. ඊළඟට රාග ද්වේෂ මෝහ ප්‍රහාණය වෙන්න නම් කාරණා තුනක් ප්‍රහාණය වෙන්නට ඕනේ. ඒ මොකද්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. එහෙනම් අපට රහත් වෙන්න තමයි දුකෙන් නිදහස් වෙන්න ඕනකම තියෙනවා නම් සෝතාපන්න වෙන්න උත්සාහ කරන්න ඕන නැති නේද? හැබැයි සෝතාපන්න වෙනවා කියලා කියන්නේ පින්වතුනි මොකද්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒකයි තියෙන වැදගත්කම. අපි දැන් සෝතාපන්න වීම ගන්නන යන්නේ. සෝතාපන්න වෙන්නේ මොකද්ද කියන එක දැනගත්තා නම් අන්න සෝතාපන්න වෙන්න ගන්න යන්නේ නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? සක්කායදීති විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වීමටයි කියන නමක්. ප්‍රහාණය වීමට කියන ස්වභාවයක්. එහෙම නැත්නම් ලබා ගන්න ටයිටල් එකක් නෙමෙයි. සක්කායදීති විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වීමට. දැන් ඔන්න අපි හිතමු සක්කායදීති ප්‍රහාණය කියන්නේ මම කියලා ගන්න අදහස වැරදි බව දැකීම තමයි සක්කායදීතිය දුරු වෙනවා කියන්නේ. දැන් මම සක්කායදීතිය දුරු කරන්න හොයන්නේ නැතුව මම හොයනම් කරන්නද? මට කොහොම හරි සෝතාපන්න වීමක් දෙන්න. දැන් එතකොට මට සෝතාපන්න වීමක් දෙන්න යන වැඩපිළිවෙලේදී යන්නේ මොකද්ද? සක්කායදීතිය වැඩෙන එක නේද? මම ඉන්නවා මට රැකවරණයක් ඕනේ. අන්න මම රැකගන්න, මම ආරක්ෂා කරන්න යන්නේ. එහෙනම් බලන්න එතකොට සක්කායදිට්ඨිය කැඩේද? එහෙනම් රාගදේශ මොහ දුරු කරන්න දුරු කර යුතු කාරණා තුනකුයි තියෙන්නේ. ඇති කරගන්න කාරණා තුනක් නෙමෙයි. දුරු කරන්න ඕනේ. මොකද්ද දුරු කර යුත්තේ? සක්කායදිට්ඨියත්, විචිකිච්ඡාවත්, සීලබ්බත පරාමාසයත් කියන සංයෝජන තුන දුරු කරන්න ඕනේ. එහෙනම් මෙන්න මේ කාරණා තුන දුරු කිරීමට උත්සාහ කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කාරණා තුන දුරු කරන්න. දැන් මම මේ කාරණා තුන ගැන යම් විස්තරයක් ඉස්සලා කරන්නේ. එතකොට එහෙනම් අපි උත්සාහ කරන්න ඕනේ මේ ඔන්න ඒකට ගැලපෙනවා ඉතින් එහා තියෙන කාරණාව. දැන් සක්කායදිට්ඨි සීලබ්බත පරාමාස විචිකිච්ඡා දුරු කරගන්න අවශ්‍ය වෙනවා යෝනිසෝ මනසිකාරයත්, නිවැරදි මාර්ගයේ සේවනයත්, හිතෙහි හැකිලීම දුරු වීමත් නේද? යෝනිසෝ මනසිකාරයත්, නිවැරදි මාර්ගයේ සේවනය කිරීමත්, හිතේ හැකලීම දුරු වීමත්. එහෙනම් සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස දුරු කරගන්න යන කෙනා ඔන්න දැන් අපි බලන්නට ඕන. දැන් ඔය තුනම අපට දැන් තියෙනවනේ තාම. ජාති ජරා මරණත් තියෙනවා. රාග දේශ මොහත් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසත් තියෙනවා. දැන් එහෙනම් මේක දුරු කරගන්න අපි දැන් බලන්නට ඕනේ මෙන්න මේ ටික අපි මොකද දැන් එතනින් එහා කරන්නේ.
ඔන්න අපි දැන් බලන්න අපට දැන් අයෝනිසෝ මනසිකාරය තියෙනවද? යෝනිසෝ මනසිකාරය තියෙනවද? වැරදි මාර්ගයේ සේවනය කරනවද? නිවැරදි මාර්ගයේ සේවනය කරනවද? හිත ඇකිලීමක්ද තියෙන්නේ? හිතේ ප්‍රමුදිතභාවයක්ද තියෙන්නේ? ඔන්න ඕක දැන් බලන්නට වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ පින්වතුනි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔන්න යෝනිසෝ මනසිකාරය ගැන දේශනා කීපයක. සබ්බවස්තුච්ච පැහැදිලි කරනවා ඥානතවහම් වික්‍රේ පස්සතෝ ආසවාණං කයං වදමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ. දන්නති දකින්න තිකනාට ආශ්‍රිතීම පදාරන්නේ නැහැ මම. දන්න දකින්න කෙනාටයි. මොකක් දන්න දකින්න කෙනාටද? යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත්. උපනිෂද්වෝත්ති බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඥානතවහම් වික්‍රේ පස්සතෝ ආසවාණං කයං වදමි නෝ අඥානතෝ නෝ අපස්සතෝ. දන්න දකින්න කෙනාට ආශ්‍රෝචයනව දාරන්නේ දන්න දකින්න කෙනාට නෙමෙයි කුමක් දන්න දකින්න කෙනාටද ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තංගමෝ ඉති වේදනායි සමුදය ඉති වේදනා සත්තංගමෝ ඉති සංඥා ඉති සංඥායි සමුදය සංඥා සත්තංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදය සංඛාරාණං අත්තංගමෝ ඉති විඥානං සමුදය ඉති විඥාන සත්තංගමෝ මං අර ඉස්සලා කිව්වේ අර පංච උපාදානස්කන්ධේ මෙන්න මේ පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා දන්න දකින්න කෙනාටයි කියනවා යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා. එහෙනම් පින්වතුනි දැන් අපි කුමක් ඉගෙන ගත යුතුද? පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න වෙනවා. නැත්තම් අපි දන්නේ කොහොමද ඒක? රූපේ කියන්නේ මොකද්ද? වේදනාව කියන්නේ මොකද්ද? සංඥාව කියන්නේ මොකද්ද? සංඛාරය කියන්නේ මොකද්ද? විඥාණය කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. මොකටද මේ ඉගෙන ගන්න අපි? මොකටද ඉගෙන ගන්න? ඔව් යෝනිසෝ මනසිකාරය කරන්න අපි මේ අපේ ප්‍රශ්නේ උත්තරේ හොයන්න නේද? දැන් අපි වෙන විෂයන් ඉගෙන ගන්න ඕන තරම් අපි විභාගේ පාස් වෙන්නේ. දැන් මේ මොකටද මේ ඉගෙන ගන්න? මේ තමන්ගේ ප්‍රශ්නේ උත්තරයක් හොයන්න වෙන දෙයක් නෙමෙයි. තමන්ගේ ප්‍රශ්නේ උත්තරයක් හොයන්න බුදුරණවහන්සේ මේ ජීවිතය ගැන එන්නපු කාරණාව ඉගෙන ගන්න වෙනවා. මේක ඉගෙන ගන්න තුමේ. මොකද අපි දන්නේ නැහැ රූපය කියනවා, වේදනාව කියනවා, සංඥාව කියනවා, සංඛාරය කියනවා, විඥානය කියනවා. මොකද්ද මේ කියන්නේ? අපර මේක තේරෙන්නේ නැහැ. එහෙනම් අපි තේරෙන්නේ නැහැ කියලා අතහැරලා හරියනවද? තේරුම් ගන්න ඉගෙන ගන්න ඕනේ. අන්න යා එහෙනම් මෙන්න මේ පංචපාදානස්කන්ධේ ඉගෙන ගන්න යමු වෙනවා. ඉස්සරලා පංචපාස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. ඇයි මොකටද? යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ නේ. යෝනිසෝ මනසිකාරය කරනකොට හැබැයි මොකද වෙන්නේ? අන්න නිවැරදි මගට යා යොමු වෙනවා. යෝනිසෝ මනසිකාරය කරනකොට නිවැරදි මගට යොමු වෙනවා. හිතෙහි හැකිලීමක් ඒකවල තියෙයිද? හිත හැකිලෙන්නේ නැහැ ඒකොට. ප්‍රමුදිතයි. ඒ ප්‍රමුදිත සත්‍ය ප්‍රකට වෙන්න ප්‍රමුදිත භාවයක් තියෙන්නේ. මාර්ගයේ තේරෙනවා, යෝනිසෝ මනසිකාරය වෙනවා, හිත ප්‍රමුදිතයි, සමාධිය හිතේ ඇති වෙනවා, සත්‍ය දකිනවා, සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහාණය වෙනවා. එහෙනම් ඒකට අපි මෙන්න මේ පංචපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියන එක නිරවුල් කරගන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ කාරණා තුන ප්‍රහාණය වෙන්න, කියන්නේ අයෝනිසෝ මනසිකාරයත් වැරදි මඟ සේවන හිත හැකිලියව දුරු වෙන්න, එයා ළඟ දුරු වෙන්න ඕනේ මොකද්ද? මොකද දුරු වෙන්න නැති? සිහි මුලා බවත්, නුවණ නැතිකමත්, හිතේ විසිරීමත් කියන එක. එතකොට සිහි මුලාව, නුවණ නැති, හිතේ විසිරීම කියන එක දුරු කරගත්ත කෙනා නේද මේ ධර්මය අහන්නේ? අර නුවණ විමසන්න හොයන්නේ, තේරුම් ගන්න හොයන්නේ යා නේද? අන්න එන හිත විසිරීලා නම් ඉන්නේ. සිහියක් නැතිනම්, නුවණක් නැතිනම්, කල්පනා කිරීමෙන් අවශ්‍යතාවයක් නැතිනම් අන්න යා යොමු වෙන්නේ නැහැ. එහෙනම් මේක ඕන, මේක පින්වතුනි මන්දබුද්ධික නොවිච්ච ධර්මයේ අවශ්‍යතාවයක් තියෙන හිතන්න පුළුවන් කෙනාට මේක හදා යොමු වෙන්න පුළුවන්. හැබැයි කවදා මේකින් ප්‍රතිඵල ලැබෙයිද කියන්න බෑ. අපි අතීතේ කොහොම පුරුදු කරලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි හරි දේ කරනවා නම් කවදා හරි ප්‍රතිඵල ලැබෙනවා. එහෙනම් ඔන්න යා පුරුදු කරන්න දැන් යොමු වෙන්න ඕනේ මොකකටද? තමන්ට යෝනිසෝ මනසිකාරය කරන්න නම් සිහිය තමන් තුළ ඇති කර ගන්න ඕනේ. සිහියෙන් යුක්තව, නුවණින් යුක්තව අහන්නට ඕනේ හිතේ විචිරීම කියන කාරණාව
දුරු කරගන්නට ඕනේ. දැන් බලන්න හොඳට කල්පනා කරලා මේ පින්වතුන් දැන් මෙතෙන්ට ආවේ මොකටද? යම් හරි අවශ්‍යතාවයක් තියෙන නිසා නේද? නැත්නම් මේ පින්වතුන් අද තිබ්බන්නේ විනෝද වෙන්න යන්න කොහේ හරි මෙනි මොඩ දවස් ටිකේ නේ? එහෙම යන්න තිබ්බ නේද? ඇයි ආවේ? තමන්ට යම් මොන හරි අවශ්‍යතාවයක් තියෙනව නේද මේකෙන්? ඈ? එහෙනම් බලන්න සිහියක් එක්ක පුංචි හෝ තමන්ට මේ ධර්මයේ කරා එන්න ඕන කියලා අවශ්‍යතාවයක් තිබිච්ච නිසා නේද මේ ආවේ? අන්න එහෙනම් මෙන්න මේක අපි තුල ඇතිවෙච්ච කාරණාව මුල් කරගෙන එහෙනම් එතනින් එහා ටික අපි දිනු කරගන්න උත්සාහ කරගන්නට ඕනේ. නතර වෙලා හරියන්නේ නැහැ ආයි. මෙතන නතර වුණාට එතනින් එහා කාරණා යන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දැන් මේ සිහිය නැතිකම නුවණ නැතිකම චිතේ විසිරීම මෙන්න මේ කාරණා ටික දුරු කරන්න දුරු වෙනවා. ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත, ආර්යයන් වහන්සේ ධර්මයේ දකින්න තියෙන අහන්න තියෙන අකමැත්ත වැරදි වුණා දකින් අහනවා කියන කන දුරු වීම. දැන් මේ පින්වත්තුන්ට ওই කාරණා ටික දුරු වෙලා නේද තියෙන්නේ? දැන් නැත්තම් මේ ධර්මය අහන්න එනවද? දැන් මේ පින්වත්තුන් මේ මේ අඩුපාඩුක් වලට දාවේ. මේ හාමුදුරු මොනවා කියනවද දන්නේ නැහැ. මේක මොනවද අල්ලගෙන යන්නට ඕනේ? එහෙම දාවේ. නෑ නේද? ආ එහෙනම් බලන්න එහෙනම් ඒ කාරණා ටික ටික මූලිකයි වගේ ටිකක් දුරු වීගෙන ගිහලා තියෙනවා. ඒ නිසා නේද මේක නියමුනේ. හැබැයි නතරලා හරියන්නේ නැහැ එතනින්. එතනින් එහා දේවල් ටිකට ආයෙ යොමු වෙන්නට ඕන එතනින් එහා ටිකක් දුරු කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත, ආර්ය ධර්මය අහන්න තියෙන අකමැත්ත, ඊළඟට වැරදි හොයන අදහසින් අහනවා කියන මේ කාරණා දුරු කරගන්නට නම් දුරු කරගන්න ඕනේ මොකද්ද? උද්දච්චේ අසංවරකම දුස්සීලකම. දැන් බලන්න මේ පින්වතුන් මට වැන්දනේ ඇවිදින්නම්. දැන් මේ පින්වතුන් තිබ්බ නේද යම් කිසි හරි තමන්ගේ තියෙන උගත්කම නම්බුනාමය ඒව ඔක්කොම පැත්තකට දාලා සංඝයාට ගෞරව කරන්න ඕන කියන කැමැත්ත. ඈ ඊළඟට අර ඕනෑමට වඩා මිනිස්සු අසංවරකමකින් නැත්තම් කාමයන් ඔස්සේ ඒව ඔස්සේම යන ජීවිතේදී යම් කිසි හරි සංවරයක් කරන්න ඕන කියන අදහස නේද මේ සීලයක් අත් ගන්න ආවේ. අන්නේ නම් ඒ කාරණා ටික ටික යොමු වෙලා තියෙනවා. ඊළඟට තමයි මේව දුරු කරගන්න ඕනේ මොකද්ද? ශ්‍රද්ධාව නැතිකම, අනික් කෙනෙක් කියන දේ අහන්න තියෙන අකමැත්ත, ඊළඟට කුසීතකම. දැන් ඒව ටික ටික අඩු වෙච්ච නිසා තමයි මේ පැත්තට යමු වෙන්නේ. ඊළඟට ඒක දුරු කරගන්න අහන්න ඕනේ, කරගන්නට ඕනේ ආදරය නැතිකම, අකීකරුකම, පාපමිත්‍ය සේවනේ දුරු කරන්න ඕනේ. ඒකට පවට ලැජ්ජා බය කියන එක ඒක දුරු කරගන්නට ඕනේ. ලැජ්ජා බඩ නැතිකම දුරු කරගන්න ඕනේ, ප්‍රමාදී දුරු කරගන්නට ඕනේ. ඔන්න බුදුරණන් හස් පැහැදිලි කරන හිරිමාය වික්ඛවේ ඔත්තප්පි අප්පමත්තෝ පවත ලැජ්ජා බයෙන් යුක්ත කෙනා අන්න ප්‍රමාදය දුරු කරනවා ටික ටික. කවුද? පවත ලැජ්ජා බයෙන් යුක්ත කෙනා ප්‍රමාදය දුරු කරනවා. මොකද එයා පව කරන්න ලැජ්ජයි, පව කරන්න බයයි. දැන් එයා හොඳ දේ කරන්න හොයනවා. අන්න ටික ටික ප්‍රමාදයේ ඉස්සරහට, අප්‍රමාදයේ ඉස්සරහට එනවා. කුසල් ධර්මයන් දිනු කරගන්න අප්‍රමාදී වෙනවා. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා අප්‍රමත්තෝ සමානෝ බබ්බෝ අනාදරියම් පහාතුම් දෝසත් තම් පහාතුම් පාපමිත්‍ර පහාතුම්. අන්න අප්‍රමාදයෙන් යුක්ත කෙනා මේ ආදරය නැතිකම දුරු කරනවා, අකීකරුකම දුරු කරනවා, පවිතු මිතුරන් දුරු කරනවා. අර යොමු වෙනවා කාටද? කල්‍යාණ මිත්‍රයන්ට යමු වෙනවා. අන්න බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා සෝ කල්‍යාණ මිත්‍රෝ සමානෝ. අන්න දැන් එයා යමුණ කාටද? කල්‍යාණ මිත්‍රයාට යමු වෙනවා. එතකොට මේ ධර්මයේ තියෙන මූලික අදිකාරම කවුද? කල්‍යාණ මිත්‍රයා. උපද්ද සූත්‍රයේ බුදුරණන් වහන්සේ පැහැදිලි කරන ලස්සන කාරණාවක්. ආනන්ද ස්වාමීන් වහන්සේ ඇවිදින්න බුදුරණන් වහන්සේට කියනවා ස්වාමීනි මේ ධර්මමාර්ගෙන් හරි අඩක් තියෙන කල්යාණ මිත්‍රයෙක් නේද කියලා. මොකද බුදුරණන් දෙන උත්තරේ මා හේවන් ආනන්ද අවචේ නෑ ආනන්ද එහෙම කියන්න එපා. මේ ධර්මමාර්ගෙම තියෙන කවුරුවා තියෙද? කල්යාණ මිත්‍රයා ඇති. එහෙනම් කල්යාණ මිත්‍රයා තමයි ප්‍රධානවන්නේ. අන්න කල්යාණ මිත්‍රයා හැබැයි කවුරු විය යුතුද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන කෙනෙක් විය යුතුයි. හොඳට මතක තියාගන්න පින්වත්නි අපි පැහැදිය යුත්තේ කාටද?
බුදුරජාණන් වහන්සේට, ඒ ධර්මයට, ඒ සංඝයාට. යම් කිසි කෙනෙක් ධර්ම කාරණාවක් කියනකොට ඒ ධර්ම කාරණාව තුළ ඉස්මතු වෙච්ච මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. ඒ ධර්ම කාරණාව තුළ යොමු වෙන්නේ කා කෙරෙහිද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි නේද? හැබැයි යම් කිසි කෙනෙක් ධර්මය කියනකොට ඒ පුච්චලේ කරා නම් යොමු වෙන්නේ. එතන ධර්මය කියන්නේ ලැබුණා කියලා හිතන්න අමාරුයි. ධර්මය කියන තැනදී ඉස්මතු විය යුත්තේ පුජ්‍යලයක් නෙමෙයි, කවද? බුදුරජාණන් වහන්සේවයි. මොකද බුදුරජාණන් වහන්සේව නෙමෙයි ධර්මයේ ඉස්මතු කරේ. එහෙනම් පින්වතුනි, කල්යාණ මිත්‍රයා කියන්නේ අන්න යාට. කාටද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයම ඉස්මතු කරන, බුදුරජාණන් වහන්සේගේ ධර්මයටම හිත පැහැදෙන, ඒ ධර්මයටම යම් කිසි කෙනෙක් යොමු වෙනවා නම් අන්න යාට කියනවා කල්යාණ මිත්‍රයා කියලා. එහෙම නැතුව පුජ්‍යලෙකට කෙනෙක් ඉලක්ක වෙනවා නම් පුජ්‍යලෙක හැටියට, එතන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොඩි ආදී අඩුවක් වෙලා තියෙනවා. මේක හොඳට මතක තියාගන්න. අය පුජ්‍යලයට ගරු කරනවා, හැබැයි කුමන නිසාද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන නිසා. කාගෙදීද අපි අහන්නේ එතකොට ප්‍රතිපදාවට? බුදුරජාණන් වහන්සේ අපි ඉතින් බැලලවත් කරජියක් කියවනම් එහෙම එයාට කරහන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ ධර්මයට ආයෙම ඉලනවා. ඒ නිසා හොඳට ඒක මතක තියාගන්න. අන්න කල්යාණ මිත්‍රයාගෙන් යුක්ත කෙනා මොකද වෙන්නේ? අසද්ධාව දුරු වෙලා, අර තව කෙනෙක් කියන දේ අහන්න තිකම දුරු වෙලා, කුසීතකම දුරු වෙලා යනවා. දැන් ඔන්න දැන් කොයි පැත්තටද මේ හැරෙන්නේ? ඈ දැන් අපි හැරෙනවා. එහෙනම් මේ කල්යාණ මිත්‍රයත් එක්ක නිවන් අරේට බුදුරණන් උදාහරණයක් දෙනවා. කොයි වගේද? අරුණෝදය වෙනවා වගේ. අරුණෝදයට ළඟ වෙනකොටම ඉර පායනවා නේද? අන්න ඒ වගේ කියන කල්යාණ මිත්‍රයෙක් හරියට අහු වෙනවා නම්. ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා, කුසීතකම ප්‍රහාණය වුණාට පස්සේ ඇති වෙන මොකද්ද? ආරද්ධ වීරිය, පටන් ගත්ත වීරිය. මොකද්ද පටන් ගත්ත වීරිය කියන්නේ? දැන් එයාට අවශ්‍යයි මොකද්ද? කුසීතකම දුරු වෙලා වීරිය පටන් ගන්නකොට මොකටද වීරිය කරන්නේ? අකුසල් දුරු කරලා කුසල් දියුණු කරගන්න, තමන්ගේ ජීවිතයේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න අන්න යොමු වෙනවා, පටන් ගන්නවා වීරිය. ආරද්ධ වීරිය යොමු වෙනවා, වීරිය පටන් ගන්නවා. හැම වෙලෙම වීරියකට යොමු වෙනවා. මේ වීරිය කියන එක පින්වතුනි කය දැඩි කරලා කරන එකක් නෙමෙයි. මොකද මේ වීරිය? හිත තුළ එන අකුසලයේ දුරු කරගන්න කරන වීරියක්. හිත රැකන, හිත සංවර කරන, ආධ්‍යාත්මී දිනු කරගන්න කරන වීරියක්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මේක අපට ඔෆිස් එකේ ඉඳලා කරන්න පුළුවන්. ඕන දණක් කරන්න පුළුවන් මේ වීරිය. ඊළඟට ඔන්න ආරද්ධ වීරියෙන් යුක්ත කෙනා උද්දච්චය දුරු කරනවා, අසංවරකම දුරු කරනවා, දුස්සීලකම දුරු කරනවා. දැන් ඉතින් ආරද්ධ වීරියෙන් යුක්තයි. දැන් එයා එහෙනම් දන්නවා මේ අසංවරකම හොඳ නැහැ, උද්දච්චය හොඳ නැහැ, අන්න දුස්සීල භාවය හොඳ නැහැ කියලා. එයා දැන් අකුසලය දුරු කරනවා. ඔන්න දැන් ඒක ලෝකෙටයි අකුසල නේද? ලෝකෙටයි අකුසලය දුරු කරනවා. දුස්සීල භාවයේ, උද්දච්චයේ, අසංවරකම දුරු කරනවා. දැන් එතකොට එයා කවුද? සෝ සීලවා සමානෝ. දැන් එයා කවුද? සිල්වත්. දැන් ඔන්න කල්යාණ මිත්‍රය ඇසුරු කරලා මේ සිල්වත් කෙනෙකුත් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දැන් ඔන්න සෝ සීලවා සමානෝ, මේ සිල්වත් භික්ෂුව මොකද කරන්නේ? අරියාණං දස්සන කම්මිතං පහතු, අරිය ධම්මස්ස අසෝතු කම්මයන් පහතු උපාරම්භ චිත්තං. අන්න සිල්වත් කෙනා ආර්යයන් වහන්සේලා දකින්න තියෙන අකමැත්ත දුරු කරනවා. දැන් එයා කැමති ආර්යයන් වහන්සේලා දකින්න. දැන් එයා කැමති ආර්ය ධර්මය අහන්න. දැන් එයා කැමති වැරදි වෙන්න නෙමෙයි, මොකද්ද? අර්ථය ගන්න. ඒ කියන ධර්ම කාරණාවේ අර්ථය ගන්න කන් යොමාගෙන අහනෝ. කවුද මේ අහන්නේ? කල්යාණ මිත්‍ර ඇසුරෙන් යුක්ත, ආරද්ධ වීරියෙන් යුක්ත, සිල්වත් කෙනා.
ඔන්න ඊළඟට බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ සිල්වත් කෙනා ආර්ය ධර්මය අහලා ආර්ය ධර්මයෙන් උප පෙරදී වුණ අදහසකින් තොරව අහලා මෙන්න මේ භික්ෂුව මේ සිල්වත් කෙනා එයාගේ දුර්වල යනවා මේ මුට්ටස් සතිය කියන කාරණාව අසම්පජන්නේ කියන කාරණාව සිතේ විසිරීම කියන කාරණාව ඊළඟට එයාගේ දුර්වල යනවා මොකද්ද අසම්පජන්නියක් සිහි මුලා බවක් හිතේ විසිරීමක් කියන කාරණා දුර්වීමත් එක්ක එයා යොමු වෙනවා යෝනිසෝ මනසිකාරය කරන්න. ඇයි දැන් ධර්මයෙන් අහන්නේ? ධර්මය අහනකොට අර සිහි මුලාව ඊළඟට අර අසම්පජන්නිය විසිරීම කියන කාරණා දුර්වේලා දැන් සිල්වත් වෙලා එයා දැන් ආර ධර්මය අහනකොට අන්න යොමු වෙනවා අහපු ධර්මයට අනුව යෝනිසෝ මනසිකාරය කරන්න. අහපු ධර්මය යෝනිසෝ මනසිකාරය කරන්න යොමු වෙනවා. දැන් බලන්න මේ සෝතාපන්න වෙන්න අවශ්‍ය දහම දකින්න අවශ්‍ය අංග ටික ටික ඇති වෙන හැටි. දැන් මේ යෝනිසෝ මනසිකාරය කරන්න යමුනාට පස්සේ මොකද වෙන්නේ? අන්න යෝනිසෝ මනසිකාරයත් එක්ක ඇති වෙනවා කුම්මංග සේවනයේ දුරු වෙනවා. වැරදි මඟ සේවනයේ දුරු වෙනවා. නිවැරදි මඟයි දැන් සේවනය වෙන්නේ. වැරදි මඟ සේවනයේ දුරු වෙලා නිවැරදි මඟ අහගොනේ කොතනදද කියලා? යෝනිසෝ මනසිකාරයත් එක්ක. නිවැරදි මඟ අහුවෙන්නේ කොතනදද? ඇඟිල්ලෙන් පෙන්නේ නැහැ. මේකයි මාර්ගය, මේකයි මාර්ගය කියලා. මාර්ගයේ උපස්සව ගන්න ඕනේ දේදුන්නා. කල්යාණ මිත්‍ර ඇසුරෙන් ධර්මය ඇහිලා සිහිනුවණින් යුක්තව මේක අහනකොට මොකද වෙන්නේ? යෝනිසෝ මනසිකාරය කරනකොට නිවැරදි මඟ එනවා. නිවැරදි මඟ යෝනිසෝ මනසිකාරයෙන් එනකොට කුම්මංග සේවනය දුර වෙලා හිතේ ඇකිලීමක් දුර වුණාට පස්සේ මොකද වෙන්නේ? අන්න දැන් එයා ප්‍රතිපදාව යෙදෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්න අවශ්‍ය. ඇයි යෝනිසෝ මනසිකාරය කරමින් නම් ඉන්නේ? නිවැරදි මාර්ගය නම් අහුවුනේ. මේ ප්‍රතිපදාවත් එක්ක මොකද වෙන්නේ? කල්යාණ මිත්‍රය සුර හම්බුණා, සද්ධර්ම ශ්‍රවණය හම්බුණා, යෝනිසෝ මනසිකාරය හම්බුණා, නිවැරදි මඟ සේවනය කරනවා. දැන් මොකද්ද මේ අංග හතර? සෝතාපන්න වෙන්න ඕන අවශ්‍ය අංග හතර. එතකොට නම් සක්කාය දිට්ඨිය දුරු වෙනවා. මොකක් කරනකොටද? යෝනිසෝ මනසිකාරය නිවැරදි මඟ සේවනයත් ප්‍රමුදිත භාවයත් එනකොට හිතේ හැකිලීම දුරු වෙලා. එහෙනම් බලන්න මේ ධර්ම මාර්ගය යනකොට යෝනිසෝ මනසිකාරය කරලා මේ ධර්මය යනකොට ප්‍රායෝගික ජීවිතය අත්විඳින හැටි. යෝනිසෝ මනසිකාරය වෙනවා, නිවැරදි මාර්ගයේ පුරුදු වෙනවා, හිත ප්‍රමුදිත වෙනවා. හැකිලෙන්නේ නැහැ. මේ කාරණා තුන යම් කිසි කෙනෙක් තුන වැඩෙන්න වැඩෙන්න මොකද වෙන්නේ? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුර වෙලා යනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුර වෙච්ච කෙනා අනිවාර්යෙන් රාග දේශ මොහ දුරු කරනවද නැද්ද? දුරු කරනවා. උපරිම ආත්ම කීයද? හතයි. උපරිම ආත්ම හතක් ඇතුළත රාග දේශ මොහ සම්පූර්ණ දුරු කරන අන්‍යාට කියන දුකින් නිදහස් වෙච්ච කෙනා කියලා. මෙන්න මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරපු කෙනාට කියනවා සත්‍ය දැක්කා කියලා. එයාට කියනවා සත්‍ය දැක්කා. මොන සත්‍යද දැක්කේ? තමන්ගේ ජීවිතේ සත්‍ය දැක්කා. හැබැයි එතන කාරණා දෙකක් තේරුම් ගන්න ඕනේ. ඇතිවෙච්ච ජීවිතයේ සත්‍ය ලෝකයට අයිති. ඒක ලෝකයේ තුල ජීවිතේ ඇති වෙන හැටි දැකීම ලෝකෙන් ඉතර වෙන්නේ හේතුවන්නේ. අපට ගොඩක් කාලවලට ඇති වෙච්ච ජීවිතේ සත්‍ය ටිකක් අහුවෙනවා. හොඳද? අපට ඇති වෙච්ච ලැබිච්ච ජීවිතේ සත්‍ය ටිකක් අපට අහුවෙනවා. ඒක බුදුරජාණන් වහන්සේනවත් මොහොන් නැහැ පැහැදිලි කරලා දෙන්නේ. ඒ කාරණාව. ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ නැතත් නුවණ තියන අයට මේක තේරුම් ගන්න, සාමාන්‍ය නුවණ තියන අයට තේරුම් ගන්න පුළුවන්. නමුත් සින්වතුනි, ලෝකයෙන් ඉතරවන්න ලෝකේ හැදෙන හැටි, සමාව ගොඩනගෙන හැටි මෙන්න මේක නම් බුදු කෙනෙක් විතරයි කියලා දෙන්නේ. අන්න ඒක
අපි තේරුම් ගන්න ඕන ඒ සත්‍ය තමයි මෙතන අත්විඳින්නේ. ඒක තමයි චතුරාර්ය සත්‍ය. මොකද චතුරාර්ය සත්‍ය ධර්මයේ පින්වතුනි අපට තේරෙනවා දුක කියන කාරණාවේදී අපි දුක තේරිලා දුක අයින් කරලා අපි තැපක් හොයන්නේ. ඔන්න අපට තේරෙන දේ. අපි කරන්නේ ඉස්සල්ලාම දුක තේරිලා දුක අයින් කරලා තැපක් හොයන්නේ. අපේ ස්වභාවය එක. ලෙඩ වෙන වයසට යන මරණයට පත් වෙන එකේ අපි ඉස්සල්ලාම අපට පුළුවන් විදියට කරනවා. බාරහාරයක් වෙලා නැත්නම් මොනවා හෝ දෙයක් කරලා අපි කරන්න හොයනවා මොකද දුක පලා යවන්න. දුක අයින් කරලා තැපක් හොයන්න. ඒකත් වැරදි කියලා තේරුම් ගත්ත කෙනා ආයෙ එනවා තව ක්‍රමයකින් මේ දුක අයින් කර කර යනවා. මේ ඒකට කාමයන් අයින් කර 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 ගිහිල්ලා උපරිමයෙන් එයාට පුළුවන් මේ දුක අයින් කරලා ලබන්න පුළුවන් උපරිම තැන නේව සංඥා නා සංඥායතන. එතෙන්නම යනවා. හැබැයි පින්වතුනි එතන ඉන්න තාක්කල් දුකක් නැහැ. එතන ඒ ලෝකෙට ගියොත් කල්ප 80000 දාක් ඉන්නවා ආයාපතට එනවා. ආයෙත් දුක පටන් ගන්න. අපි හොයන්නේ ඕක දුක නැති කරනවා කියලා. අපේ තියෙන එක අයින් කර කර අයින් කර කර වෙන දෙයක් ගන්න හොයන. බුදුරණවහන්සේ දුන්නේ එහෙම එකක් නෙමෙයි. මොකද බුදුරණවහන්සේ දුන්නේ දුක පිරිසිදු හොයන්නේ. දුක හැදෙන හැටි හොයන්නේ. අන්න එතකොට අහුවෙනවා මොකද්ද? දුක හැදෙන හේතුව. බුදුරණවහන්සේ පෙන්නේ දුකේ හේතුව දුරු කරන්න කියලා. මොකද්ද වෙන්නේ? දුකේ හේතුව දුරු කරන්න කියලා. හේතුව දුරු වුණොත් දුක තියෙයිද? හේතු දුරු වුණොත් දුක තියෙයිද? අපි හේතුව තියාගෙන දුක අයින් කරන්න හොයනවා. ඒක තමයි අපේ ලෝකයේ තුල අපි හොයන දේ. බුදුරණවහන්සේ නුවණින් යුක්තව වෙන කාරණා වලින් පැහැදිලි කරේ දුක පිරිසිදු හොයන්න. දුක හැදෙන හැටි හොයන්න. දුක හැදෙන හැටි හොයනකොට අන්න හැදෙන න්‍යායට කියනවා පටිච්ච සමුප්පාද න්‍යාය කියලා. පටිච්ච සමුප්පාද න්‍යාය තුලින් හැදුච්ච ලෝකෙට කියනවා පංචීපාදනස්කන්ධය කියලා. එතකොට එහෙනම් අපි ඉගෙන ගන්න ඕනේ මොකද්ද? දුක හැදෙන හැටි හැදිච්ච දුක කියන්නේ මොකද්ද කියන එක. එහෙනම් පංචීපාදනස්කන්ධය කියන කාරණාවත් අපිට ඉගෙන ගන්න ඕන වෙනවා. පටිච්ච සමුප්පාද කියන කාරණාවත් ඉගෙන ගන්න ඕන. මොකටද ඉගෙන ගන්න? දුක නැති කරන්න. මේ දුකෙන් නිදහස් වෙන්න. මේක ඉගෙන ගන්නේ නැතුව මේක තේරුම් ගන්නද අපිට නිදහස් වෙන්න බෑ. මොකද හේතුව දැනගන්න ඕනේ හේතු දුරු කරන්න. හේතුව දැනගත්තාමයි හේතු දුරු කරන්න පුළුවන්. අන්න දුක්ඛ නිරෝධය තේරුම් ගන්නවා. එතකොට යා මාර්ගින් ගවුල් වෙනවා. ආර්ය සත්‍ය හතරම තේරෙනවා. අන්න යාට කියනවා සත්‍ය ඥානියේ යුක්ත දෙනා කියලා. එහෙනම් පින්වත්නි අපි මෙන්න මේකට උත්සාහ කරන්නට ඕන. දැන් මේ දේශනාවේදී හොඳට බලන්න කල්පනා කරලා මේ පින්වතුන් තමන්ගේ ජීවිතෙත් එක්ක තමන්ට මෙතනින් එහා තව කොච්චර තියෙනවද දියුණු කරගන්න. තමන්ට මේකේ අනවශ්‍ය දේවල් අපි කොච්චර අතහැරලා තියෙනවද? තව අපට එහෙනම් කොතෙක් දුරට යන්න තියෙනවද? අනිවාර්යයෙන්ම අපට තියෙනවා ගොඩාක් අයගේ බොහෝ වෙලාවට අයෝනිසෝ මනසිකාරය, ඊළඟට කුම්මංග සේවනය, ඊළඟට ලීනත්වය කියන කාරණාව එතෙන්ද විතරක් ඇවිදලා නැතරලා තියෙන්නේ. එතනින් පල්ලෙහා ගොඩක් අය දුර වෙලා තියෙන්න පුළුවන්. නමුත් යෝනිසෝ මනසිකාරය, නිවැරදිමක සේවනය, සිතේ ප්‍රමුදිත භාවය මෙන්න මේක තාම උදා වෙලා නැහැ හරියට. ඒක උදා වුණා නම් මොකද වෙන්නේ? සක්කායදින විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙනවා. ඒක උදා කරගන්නේ නම් අපි අර සද්ධර්මය අහනේවා, කල්යාණ මිත්‍රය ඇතුර මේ සිහියෙන් යුක්තව කටයුතු කරන මේවා ඇති කරගන්න ඕනේ. ඒවා ඇති කරගන්නේ නැතුව, ධර්මය අහන්නේ නැතුව යෝනිසු මනසිකාරය කරලා නිවැරදි මඟ සේවනය කරන්න බෑ. ධර්මයේ මාර්ගයේ තුල යම් කිසි කෙනෙක් හරියට යනවා නම්, ධර්මයේ යම් කිසි කෙනෙකුට හරියට තේරෙනවා නම් එයාට තියෙනුනේ මොකද්ද? මග එයා දන්නවා නිවැරදි මඟ අහු වෙලා. යෝනිසු මනසිකාරය කරනවා හිත දුකෙන්ද යන්නේ?
නෑ යාට ප්‍රමුජිත භාවයක් තියෙනවා, හැකිලීමක් නෙමේ තියෙන්නේ ප්‍රමුජිත භාවයක්. ප්‍රමුජිත භාවය තියෙනවා නිවැරදිම ගහු වෙලා යෝනිස මනසිකාරය කරනවා. අන්න යාට ලැබෙනවා මොකද්ද? සක්කාදිට විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ප්‍රහාණය කිරීමේ හැකියාව. ඒ කෙනාට ඇති වෙනවා අංග කීපයක්. මේ පින්වතුන් අහලා ඇති මොනවද අංග? බුද්ධි අවිච්ඡප්පසාදේ, ධම්මි අවිච්ඡප්පසාදේ, සංඝි අවිච්ඡප්පසාදේ, ආරිකාන්ත සීලේ. කාටද ඇති වෙන්නේ? සෝතාපන්න වෙච්ච කෙනාට. එහෙම නොවිච්ච කෙනාගේ මේ අංග ටික ටික තියෙනවා. හැබැයි සෝතාපන්න නෑ. දැන් සමහර කට්ටිය ගලපනවා මට දැන් බුද්ධි අවිච්ඡප්පසාදිය තියෙනවා, ධම්මි අවිච්ඡප්පසාදිය තියෙනවා, සංඝි අවිච්ඡප්පසාදිය තියෙනවා. ආ දැන් මම සිල් කඩන්න තුව රකින්නවා, එහෙනම් මම සෝතාපන්නද කියලා සක්කාදිට්ඨිය ඉඳලම තාමත් සෝතාපන්න වීම හොයනයි ඉන්නවා. සක්කාදිට්ඨිය දුරු වීමටයි සෝතාපන්න කියන්නේ. ඒක දුරු වෙච්ච කෙනා තුළ ඇති වෙන අංග ටික කොයි මේ සෝතාපත්ති අංග කියන්නේ? තේරුණාද කියපු දෙයි? අපට බලෙන් හිතන්න දෙයක් නෑ. දැන් මට බුදුන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවද නැද්ද? ධර්ම කෙරෙහි ශ්‍රද්ධාවත්. හැබැයි ඒවල් බලෙන් හිතලා ඇති කරගන්න ඕනේ ඇයි? ඒක ඇති කරගන්න අපිට තවත් පැහැදීම තියෙනවනේ. හැබැයි ඒක බලෙන් හිත හිත ඇති කරගත්ත කියලා සක්කාදිට්ඨිය කැඩෙන්නේ නෑ. සක්කාදිට්ඨිය කැඩෙන්න කරන්න ඕනේ මොකද්ද? යෝනිසෝ මනසිකාරයේ කුම්භංග මග සේවනේ දුරු කිරීම, ඊළඟට හිතේ හැකිලීම දුරු වීම. ඒක ඇති වෙන්නට ඕනේ සක්කාදිට්ඨි චිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු වෙන්න නම්. අරව හිත හිත හතුරෙනකොට මොකද වෙන්නේ? අරකට ප්‍රත්‍යක් වෙනවා ඒකත්. ඇයි? බුදුරජාණන් වහන්සේ ගැන ගුණ හිතලා පහ දෙනකොට, ධර්මය ගැන ගුණ හිතලා පහ දෙනකොට, සංඝය ගැන ගුණ හිතලා පහ දෙනකොට, සීලය රකින්නකොට, අර යෝනිසෝ මනසිකාරය කරන්න, හිත ප්‍රමුජිත කරගන්න, ඊළඟට නිවැරදි මාර්ගයේ සේවනය කරන්න උපකාරයක් වෙනවා ඒකෙන්. ඒක හොඳට මතක තියාගන්න. හරියට මේ කාරණා හතර පිළිපදපු කෙනාට කියනවා සෝතාපන්න කෙනා. ඇයි හරියට හිටනවා කියලා මම වචනයක් පාවිච්චි කරමි. ශ්‍රද්ධාවේ පිමුතුන් අහලා ඇති ආකාරවත්ී අමූලිකා කියලා නේ. අමූලිකා කියන්නේ මොකද්ද? මුලක් නැහැ කියන එක නේ. දැන් මේ ශ්‍රද්ධා දෙක විස්තර කරනකොට අපි ඒ කාලේනේ බුදුන් වහන්සේ කාලේ විග්‍රහ කරපියක් වෙන්නේ නැදිනේ මේක. එතකොට මුලක් නැහැ කියන්නේ පදනමක් නැහැ කියන එක. මම උදාහරණයක් කියන්නම් මේ විදිහට. දැන් ඔන්න මම මේ පින්වතුන්ට මෙහෙම විග්‍රහයක් කරනවා. අපි හිතමු මගේ ආරණ්‍ය ගැන, මාතරි ආරණ්‍ය ගැන මම මේ පින්වතුන්ට විග්‍රහයක් කරනවා. මෙන්න මේ වගේ ලස්සන තැනක්, මේ වගේ බෝධි වහන්සේ නමක් තියෙනවා, මේ වගේ ලස්සන කියලා මම මේක ලස්සන මේ පින්වතුන්ට විග්‍රහ කරනවා. එතකොට මේ පින්වතුන්ට අවශ්‍යතාවයක් වෙනවා මේ ලස්සන දකින්න යන්න. මේකේ මේ ආරණ්‍ය ලස්සනත්වයේ සුන්දරත්වයේ විඳින්න යන අවශ්‍යතාවයක් එනවා. එතකොට තව කෙනෙක් ඇවිදින්න, දැන් ඔන්න එහෙ ගියපු කෙනෙක් ඇවිදින්න කියනවා ඔයාලට, කවුරු හරි ඇවිදින්න, අනේ එතන ඔය කියන තර ඔහොම ලස්සන නැහැ බොරු කියන්නේ. ඔහොම කැතයි එතන. වැඩක් නැහැ එතන ගියාට. දැන් මේ පින්වතුන්ට ඉස්සල්ලාම මං ගැන විශ්වාසයක් ඇති වුණා. විශ්වාසයක් ඇති වෙලා මගේ වචනේ පිළිගත්තා. අර කෙනා කියනකොට පොඩ්ඩක් හිතේ ඇති වෙන්නේ නැති වේද කුකුසක්? එහෙනම් එහෙම වෙන්න ඇති. ඇති නැති වුණා. ඇති වෙනව නේද? එතකොට සමහර ලාවට ඒ පැත්ත වැඩි වෙන්න මගේ වචනේ සම්පූර්ණ දුර වෙන්න පුළුවන් නේද? හැබැයි ඔන්න මේ පින්වතුන් මම කියපු විදිහට අපි ආරණ්‍යට කියලා යනවා බලන්න. එතකොට මේ පින්වතුන් දකිනවා ඒක ලස්සනත්වයේ, සුන්දරත්වයේ. දැන් බලලා ආවට පස්සේ ඔයාලට කියනවා තව කෙනෙක් ඇවිදilla. එතන වැඩක් නැහැ. එතන හරි කැතයි. ඔය කියනේ බොරු. දැන් මං කියන වචනේ මේ කියන්නේ. දැන් අරයා කොච්චර කීවත්, 100 දෙනෙක් කීවත්, 1000ක් කීවත් මම දැකලා ආවේ කියලා කවුරු හරි එහෙම කිව්වද? දැන් අර මම කියපු දේ හරියටම දැක්ක ඔයාලට මගේ කියපු වචනෙට වැරදි කියලා හිතෙයිද? ඇයි හිතන්නේ නැත්තේ? ඈ? නිහිර බැලුව නේද? හරියටම දැක්ක නේද? ඒක හරි නේද? අන්නේ වගේ තමයි පින්වතුනි හරියට ශ්‍රද්ධාව වෙන්නවා කියලා කියන්නේ. බුදුරජාණන් කිව්ව පටිච්චසමුප්පාදය ගැන, පංචපාදවස්සන්දිය ගැන, දුක හැදෙන හැටි මෙන්න එහෙමයි හැදෙන්නේ කියලා කිව්වා. දැන් අපි අහුවා, දැන් අපට ටික ටික තේරෙනවා. හැබැයි අපි දැක්කේ නැත්නම් එහෙම තව කෙනෙක් කියන බලා ඔහොම වැරදි. ඔව එච්චර ඔව මෙහෙම කියලා මේ ජීවිතේ නෙමෙයි ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපට මේ රාමුව කියන නිසා නොවෙන්න පුළුවන්. නමුත් ඊළඟ ජීවිතේ වෙන්න පුළුවන්. හැබැයි අපි ඔන්න බුදුරණවහන්සේ කියපු විදිහට මොකද කරන්නේ? මේක හුරු කරනවා, දකින්න උත්සාහ කරනවා. දැන් මොකද වෙන්නේ?
දකිනවා සත්‍යයේ විදිහටම දුක සත්‍යයි, සමුදය සත්‍යයි, නිරෝධ සත්‍යයි, මාර්ග සත්‍යයි. දැන් මේ ලෝකේ ශ්‍රමණයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි දෙවියෙක් හරි කවුරු හරි ඇවිල්ලා කියනවා, දෙවි කෙනෙක් මැවිලා ඇවිල්ලා කියනවා, බුදුරජාණන් වහන්සේ වගේ ඇවිදලා කෙනෙක් මැවිලා ඇවිල්ලා කියන ඔය කියන එක වැරදි. ඔහොම නෙමෙයි ධර්මය. මේ ධර්ම ඔය අර්ථ විග්‍රහය වැරදි. වෙන වෙන අර්ථ විග්‍රහය ලෝකෙට තියෙන්නේ කියලා කවුරු කිව්වද? ශ්‍රද්ධාව නැති වෙයිද? හානියක් වෙයි ශ්‍රද්ධාවට. ඇයි එහෙම වෙන්නේ නැති? තමන් ධර්මයේ දැක්කා අන්‍යයට කියනවා බුද්ධි අවිච්ඡප්පසාදීන් යුක්තයි, ධම්මි අවිච්ඡප්පසාදීන් යුක්තයි, සංඝි අවිච්ඡප්පසාදීන් යුක්තයි. එතකන් අපට තියෙන්නේ විශ්වාසය. ඒකට කියනවා ඒකාන්තකට ශ්‍රද්ධාව කියලා. ඒකාන්තකට ශ්‍රද්ධාව කියලා කියන්නේ අපට තියෙනවා බුදුරන් වහන්සේ කියපු දේ හරියි කියලා යොමු වෙච්ච පැහැදීමක්. හැබැයි හරියි කියලා යොමු වෙච්ච පැහැදීමක් තිබ්බට හරියි කියලා දැකලා නැහැ අපි. අවදාරි වෙනස් වෙන්න පුළුවන්. මේ ජීවිතේ වුණාට වෙන ජීවිතයක හරියම් වෙන්න පුළුවන්. දැක්කොත් නම් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මෙන්න මේ බුද්ධි අවිච්ඡප්පසාදේ, ධම්මිය අවිච්ඡප්පසාදේ, සංඝිය අවිච්ඡප්පසාදේ, අරේකාන්ත සීල කියන මෙන්න මේ කාරණා හතර අපි ඇති වෙනවා අපට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමා සංවරණය දරීමත් එක්ක. අන්න ඒක තමයි අපට ලැබෙන මේ ලෝකයේ සැබෑම පිලිසරණ. ඒක ඇති කරගන්න අපි එහෙනම් පංච උපාදානස්කන්ධය ගැන, පටිච්ච සමුප්පාදය ගැන තේරුම් ගන්න ඕන, ඉගෙන ගන්නට ඕන, වටහා ගන්නට ඕන. ඒක වටහා ගන්නකොටන් අපි තුල ඇති වෙනවා මොකද්ද? බොජ්ජංග ධර්ම, බෝධිපාක්ෂික ධර්ම, ආරච්ඡාංග මාර්ගය, නිවීම කරා යොමු වෙනවා. අපි ඒකට උත්සාහ කරන්න ඕන. ඉතින් මම හෙට දවසේ මේ පින්වතුන්ට පංච උපාදානස්කන්ධයන් ගැන විග්‍රහයක් කරලා දෙනවා. ඊළඟ දවසේ කායි පටිසමුප්පාදය ගැන විග්‍රහයක් කරලා දෙනවා. එතකොට මේ සියලු විග්‍රහයන් එක්ක අපට මාර්ගය ඉස්මතු කරගන්න පුළුවන්කම ලැබේ. ඉතින් ඒක නිසා තව පැය එකමාරක කාලයක් තියෙනවා. පැය එකයි කාලක් මම මේ පින්වත්තුන්ට දෙන්නම් ප්‍රශ්න අහන්න. ඊළඟට අපි අවසන් කරමු ඉතුරු විනාඩි 15. ඉතින් ඒක නිසා මේ සම්බන්ධයෙන්, මේ දේශනාව, මේ කාරණා සම්බන්ධයෙන් මේ පින්වත්තුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් කොළ කෑල්ලක ලියලා හරි මට එවන්න, නැත්නම් අහන්න. එතකොට මම ඒකට උත්තර දෙන්නම්. මේක තේරුම් ගන්න අනිත් ප්‍රශ්න හෙට දවසේ අහන්න පුළුවන්. පංචවාස්කන්ධය ගැන විග්‍රහ කරන දේවල් ඊළඟට තවත් තියෙන ප්‍රශ්න ඒ වේලාවල් වල අහන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තව තීරුම් ගන්න කරුණු තියෙනවා නම් අහන්න. එහෙනම් තෙරුවන් සරණයි.